Hi, Daruni. Hi, everyone. Good evening, all of you. Good evening. Good evening, sir. Picture book ki gana koi pencil hai? Picture book ki hai mere baare se picture book. Pencil hai? Pencil. Okay, good evening you all. Foundation one, batch 8, kanai me yada me pitha mui. Me vino kote daru pas dene dakwa panti aumavila ati no sambandhi daru bruma ani. Anik bohu dene foundation two sandaha sambandhi vila ati anik tae. Then me avila inni tawamat අකුරුටික කම්පලීට් කරගන්න බැරි වුණ නිමාඩුව වැඩ කරන බොහොම පුංචි පන්ති වල ඉන්න එක්කෝ ප්‍රී ස්කූල් පෙර පාසල් ඉන්න වගේ ටිකක් ප්‍රමාද වුණ දරුවෝ ටික තමයි මේ පස් දෙනා නියමිත වෙලා තියෙන්නේ. ඉතින් මෙයාලගේත් අකුරුටික අපි කම්පලීට් කරනකම් මේ වැඩ කටයුතු කරගෙන යමු. සහ මම දැනුවත් කිරීමක් කරන්න මම ඉදිරියේදී නැවත අලුතින් පන්ති පටන් ගන්න ඕනේ. එහෙම වුණොත් ඔයාලට තවත් කාලේ යනවා නම් සාකච්ඡා කරන බල මම එකින් එක්කෙනාට උපදෙස් දෙන්න කොහොමද කරගන්න ඕනි කියලා. එයාලට තවත් ගොඩක් කල්යනා ඉන්නවා නම් මෙතන එයාලට සිද්ධ වෙනවා මේ මාසේ ආරම්භ කරන ආයි ෆවුන්ඩේෂන් 1 ආරම්භ කරන ඒ පන්ති වලට සම්බන්ධ වෙන්න. හරි. Now you can take away for one e books if one e book ටික ගන්න. Please wait till I share the screen. Can you see the screen? Screen of anyone? Pain answer. No, pain. Maybe no good. We have finished about my family. Magi Pauli, Samaji Pauli Kilometer in the Daru then Daru. English Sulin Kian. As well as vegetables. Hello, you are a girl now. Mitter in the Daru. පලතුරු වර්ග ඇහුවොත් කියන්න දන්නු. ඒ වගේම ෆුඩ් සෙට්ස් ඔෆ් ඩ්‍රින්ක්ස් ආහාර පානීය වර්ග ඇහුවොත් කියන්න දන්නු. කිචන් යුටෙන්සිල්ස් අපි අවසාන දවසේ කලේ කුස්සිය උපකරණද ෆුඩ් ආහාර වර්ග නෑ සර් හෝම් ඇප්ලයන්ස් ගෙදර තියෙන බඩමුට්ටු ගැන තමයි අපි අන්තිම දවසේ සාකච්ඡා කළේ. හොඳයි. දැන් වීඩියෝ සොන් කරලා හැම දරුවෙක්ම බලන්න පිළිතුරු අලවංකා පුත්තික පෙන්න්න උසද. තෙනුලි ඔවිඳු සෙත්මික යස් ගුඩ් සෙත්මික වෙරි ගුඩ් තෙනුලිත් හොඳයි බොහොම වෙරි ගුඩ් මන්දිල් බාතිස්ස බතිස් වෙරි ගුඩ් ඔවිඳු හව් බට් ඔවිඳු මොකද කියන්නේ සයිනි හිමරු බුද්ධික වීඩියෝසන් කරලා පින්තූර පොත පෙන්නන ඔවිඳු මයික් ඔන් කරන්න හිමරු බුද්ධික සෝමියෝවා පික්චර් බුක් ශයිනි නිතීශ නිතීෂා වීඩියෝ සොන් කර ඔවිදු මයික් එක ඔන් කරන්න. හරි ඔවිදු ඕකේ වෙරි ගුඩ්. ඔයිති හරි දැන් හිමරු බුද්ධික කතා කරන්න ශයිනි නිතීෂ නිතීෂා හිමරු බුද්ධික ෂෝ මී යෝ පික්චර්ස් බුක් පින්තූර පොත පෙන්න. Yes. සර් සෝරි මේ මල ගෙදරක් වෙලා මට වැඩ ටික කරගන්න බැරි වුණා. මට ක්ලාස් එකටත් ඉන්න බැරි වුණා. ඊයේ Oh. තමයි ආවේ.
ඉතින් මට වැඩ ටික කරගන්න බැරි වුණා. මම මේ සිකුරාදා වෙනකොට මම වැඩ ටික ඔක්කොම කරලා වැඩි ටික දාන්නම්. කරන්න. ආ ඔව් කරගන්න සයින්. බැරි වුණා. ආ ඔකේ ඉට්ස් සයින්ත් බලන්න මයික් එක ඔන් කරන්න. සයින් සයින් නැතිෂා කැන් වී මී ඇහෙනවද? සිග්නල් ගැටලුවත් මයික් එක ඔන් කරන්න බැරිද? මොකද්ද ගැටලු? හරි. දැන් what is this කියලා අහන්න. බලන්න නැති දේවල් තමයි තියෙන්නේ. ගෙදර තියෙන බඩු මුට්ටු, හැම පින්තූරයකටම අත තියලා ඇඟිල්ල තියලා what is this කියලා අහන්න. රෙඩ් පෙන් එක අරගෙන යා හරියට කියනවා නම් රෙඩ් පෙන් එකෙන් පින්තූරයක් කැපලා යන්න හරි එක හරි ගානේ දාගෙන යන්න එක පින්තූරයකට. එයා වැරද්දනවා නම් question mark එකක් දාන්න. හරි ගන්න දරුවා. What is this? Almaila. Good. What is this? Chair. What is this? Telephone. What is this? Bulb. What is this? What is this? Mirror. Mirror. What is this? TV. Television. Television. What is this? English spelling. English spelling. Perfect. Oya kan? What is this? Alright. Next, now you all have to send me a full of marks out of 10 regarding this speech activity to the chat box now itself. Be hurry. ඉක්මන් කරලා දැන් මේ page එකට 10 ලකුණු ගණක් ගන්නවනේ. ගෙදර video clip එකක් කියවල අන්නේ 10 ලකුණු ගණ දාන්න බලන්න. මෙතන දාන්න 10 10ම ගත්තනම් දාලා very good කියලා දාලා star 3ක් තරු 3ක් අලවලා මේකට ලොකු හරියක් දාන්න. සම්පූර්ණ පින්තූර ටිකම කැපිලා යන විදිහ. ඒ වගේම chat box එකට දාන්න 10 කියා ගත්තද කියලා ඉක්මන් කරන්න බැරි වුණ එක්කෙනෙක් හිටියා. බැරි වුණා ඉන්නවා නම් හේතු සඳහන් කරලා message එකක් දාන්න. ඉක්මන් කරන්න. දෙමාපිය ළඟින් ඉන්න මේ ලකුණු දාන්න කියනකොට ඒව කරන්න කියනකොට දෙමාපිය ඉක්මනට කරලා දෙන්න. තව තුන් දෙනෙක් ඉන්න ඉක්මන් කරා. Generally all correct, set me all correct, Obindu my account kind of back, you know. Lakhnu Dhan, check. Mandil all correct, Tushini all correct, Obindu, yeah, Idusha all correct, Kela Dhan. And ena, api adhyayana puti, today we are going to learn about what? Cloths and ornaments. Yesa tiyekale. Getara tiyan deval ni. Sorry, sorry, appliances. Parts of a house, thin, seventh one, Athenia, thin, yeah, there. Parts of a house, make better than a pedal. Parts can a kotas surat, house can a gitter, and you must say kotas tamay, then nothing. So, a big gitter, thin, a cake, tangled, a pig here, and umpty and one, and name of Tamayadi, and a pig, surely. නාන පාමරයට කියන්නේ බාත්රූම්. ඒක අපි දන්න. එහෙම තමයි අපි ගෙදරදී කතා කරන්නේ බාත්රූම් එක කියන්නේ. බාත්රූම් නාන කාමරයේ බාත්රූම් එකක් තියෙනවා ගෙදරකදී. බෙඩ්රූම්. බෙඩ් කියලා කිව්වේ ඇඳටනේ. බෙඩ්රූම්. බෙඩ් එක කොහෙද තියෙන්නේ? නිදන කාමරේ.
නිතර කාමරයට කියනවා බෙඩ්රූම් කියලා. බෙඩ්රූම්. දුම් කවුළුව. චිමිනි. ගොඩක් ගෙවල් වල තියෙනවා නේද? දුම් යන වහලේ තියෙනවා පොඩි වෙනම කෑල්ලක් උඩට. ඒකට අපි කියන්නේ චිමිනි කියලා. චිමිනි. කෑම කාමරේ. දෙමාපියෝ දන්නේ නැතිව ඉන්නවා. ඩයිනින් රූම් කෑම කාමරයට කියන්නේ ඩයිනින් රූම් කෑම කාමරය කියලා එකක් තියෙනවා ගෙවල් වල ගොඩක් වෙලාවට ඩයිනින් රූම් කියලා ඉංග්‍රීසි වලින් කියන්නේ ඩයිනින් රූම් කුස්සියට කිචන් ඒකත් අපිට ටිකක් සාමාන්‍ය පුරුද්දයි කුස්සිය කිචන් නේ කුස්සියට කිචන් වැසිකිළියට ලැට්‍රීන් කියලා ලැට්‍රීන් ලැට්‍රීන් සාලේ සාලේ කියන්නේ මොකක් ටීවී එක එහෙම තියෙන ඉඳ ගන්න පුටු එහෙම තියලා තියෙන අමුත්තු එහෙම ආවම ඇවිල්ලා ඉඳගෙන ඉන්න ඒ කොටසට අපි කියන්නේ සාලේ සාලේ ඉංග්‍රීසි වලින් කියනවා ලිවින් රූම් ලිවින් රූම් ගෙදරක තියෙන නම් බයික් බයිසිකල් වාහන vehicles දාන එකක් අපි කියනවා ගැරේජ් එක කියලා ගරාජ් ගරාජ් තව කොටසක් තියෙනවා ගෙදරක එළියේ ස්තූපුවට සා ස්තූපුවට වගේ අල්ලලා තව කොටසක් තියෙනවා ගෙවල් වල අලුතින් හදන ගෙවල් වල තියෙනවා මේක අපි වැරෙන්ඩා එක කියලා. ඒකට කියන්නේත් අපි ගොඩක් වෙලාවට වැරෙන්ඩාව කියලා තමයි. ආලින්දේ කියලා ඒක සිංහලට වැරෙන්ඩා. ගේ වටේට වගේ තියෙනවා ඉස්සරහින් පොඩ්ඩක් ආවරණය වෙන. තව ඉදිරියට කොටසක්. වැරෙන්ඩා. ඒක ඉංග්‍රීසි වචනේ තමයි වැරෙන්ඩා. සිංහල වචනේ අපි දැනගෙන ඉතින් නැහැ. ආලින්ද. මිදුල. මිදුලත් නිවසේ ගෙදර කොටසක් විදියට අපි සලකනවා. මිදුල. මිදුලට කියන්නේ කම්පවුන්ඩ්. කම්පවුන්ඩ් කියලා කියනවා. දැන් මෙතන දරුවන්ට පුරුදු වේවා වගේම නුපුරුදු වේවත් තියෙනවා. ඒව දරුවන්ට පුරුදු කරවලා දෙන්න. මිදුලට කියන නම වැදගත්. නේ? සාලයට, නිදන කාමරයට මෙතනක් තියෙන වැදගත් උරුතු ටිකක්. අපි ගෙදර කොටස් දැනගෙන ඉන්න ඕනේ මේ පුංචි පන්ති වලදී මේව දැනගත්තාම ගොඩක් වටින්. එහෙනම් මේකෙන් දරුවන්ට පුරුදු කරවලා වීඩියෝ ක්ලිප් එකක් එවන්න. හෝම්වර්ක් කියලා දාන්න වීඩියෝ ක්ලිප් එකක් එවන්න. පින්තූර 6ට තියෙන වචන ටික මාක් කරගන්න. බෙඩ්රූම්, ඩයිනින් රූම්, කිචන්, ලිවින් රූම්, කම්පවුන්ඩ්, බාත්රූම්. බාත්රූම්, බෙඩ්රූම්, ඩයිනින් රූම්, කිචන්, ලිවින් රූම් ඇන් කම්පවුන්ඩ් ආර් ද සික්ස් පික්චර් වර්ඩ්ස් ටුඩේ. අද පින්තූර වචන 6. ඊළඟ දවසේ සාකච්ඡා කරන පේජ් එක ඕනෑ ඉන්නවද? ඉන්නවනම් ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න. පොත් නැති අය ඉන්නවනම්. හොඳයි. එහෙනම් අපි දෙවෙනි වැඩ කොටසට. අකුරු ලියවන කොටස. දැන් යමු. Now you can take a A4 books, A4 පොත් ටික ගන්න. අකුරු ලියන අකුරු ප්‍රැක්ටිස් කරන පොත් ටික. දැන් මෙතන සම්බන්ධ වෙලා ඉන්න දරුවෝ මේ වෙනකන් ඉගෙනගෙන තියෙන අකුරු ටික අපි වෙනදා වගේ ඩබල් රූල් බුක් එකක් අරගෙන හැමෝම ඩබල් රූල් බුක් එකක් අරගෙන එයා ලියලා තියෙන අකුරු ටික ගාවට එනකම් ඩොට්ස් තියලා දෙන ඩබල් රූල් බුක් එකේ එක රූලක අකුරු පහක් ගාන එන විදිහට රූලක් කර රූලක් මේ දක්වා ඉගෙනගත්තු අකුරු ටික මෙයාට මතකද කියලා බලන්න ඕන නිසා ඒක කරන විදිය දන්නවම හැමදාම කියලා දෙනවා මේ අතර ඩබල් රූල් බුක් එකේ ගත්තාම A B C D E එක ඉරක බෙදිලා යන විදියට ගැප් එක තියලා පරතරය තියලා ඩොට්ස් පහක් තියලා දෙන්නේ ඒකේ පළවෙනි උපුල් පහ ලියන්න ඕනේ කැපිටල් සිම්පල් දෙකෙන්ම A B C කැපිටල් සිම්පල් දෙකෙන්ම ලියන්න ඕනේ රූලක් කරලා ආයේ E F G H I J කියලා ඉතුරු අකුරු පහට තියලා දෙන්න ওই විදියට එයා ලියලා ඉවර කරපු අකුරු ගාවට එනකම්ම අකුරු ටික ප්‍රැක්ටිස් කරවලා බලලා ඉන්න.
එහෙම බලනකොට අපිට මැද්දින් මැද්දින් මේ දරුවට තවත් අකුරු දෙකක් බැහැ කියලා මතක නැහැ කියලා අපිට දැනෙන ගන්න අපිට පේනවා. ඒතකොට දරුවෝ අකුරු ටික ලියනකොට මතක නැහැ කියන අකුරු ආ එහෙනම් ඒක ලියන්නද අනිත් ටික ලියන්න කියලා හැර උපදෙස් දෙන්න. මතක ටික විතරක් ලියව ගන්න පොත් බලන්නවත් දෙමාපියෝ කියලා දෙන්නවත් එපා. මෙතනදී අපි කරන්නේ තවදුරටත් දරුවට අමතක කියලා තියෙන අකුරු අඳුර ගන්නවා අපි දෙමාපියෝ. ඒ නිසා දරුවා තනියම කරන්නේ දරුවා මතක නැහැ කල්පනා කර කර ඉන්නවා නම් කාලේ නාස්ති වෙනවා නම් ආපුතේ ඒක කල්පනා කරන මතක නැහැ අනිත් ටික ලියන්න. මතක ටික විතරක් ලියන්න කියලා උපදෙස් දෙන්න. අර මතක නැති ටික පොයින්ට් අවුට් කරගෙන ඒ අකුරකින් එක පේජ් එකක් ගන්න ඊට පස්සේ ලියවලා තමයි අද වැඩ කටයුතු උත්තර යන්න. දැන් හිතන්නකෝ D අකුර මතක නැහැ කියන. එයාට ආයේ ඩබල් රූල් බුක් එකේම හැමෝටම මම ඩබල් රූල් බුක් එකක් තියෙන්න ඕන කියලා පොත ඕඩර් කරන එක. ඩබල් රූල් බුක් එකේම එක පේජ් එකක් මාරන් D අකුර. කැපිටල් D සිම්පල් D. කැපිටල් D සිම්පල් D. කැපිටල් D සිම්පල් D. කැපිටල් D සිම්පල් D කියලා හතර පාරක් පළවෙනි රූපලි උඩින්ම ලියලා දෙන්න. එයා ඒ විදිහට ඒ පිරුණාම කී කී ලියන්න. ඊට පස්සේ තව අකුරක් බැරි වුණා නම් ඒ අකුරත් අර විදිහට ඩබල් රූල් බුක් එකේ එක පේජ් එකක්. එහෙම අපි යාට මතක් කරලා දෙනවා. අන්න එහෙම කළාට පස්සේ ආයෙ ලියලා බලන්න ඕනේ. දැන් ඊට පස්සේ යා ටිකක් මතකයි. ආයෙ අද වෙලෙට යන්න. ඒ විදිහට හැමෝම ප්‍රැක්ටිස් කරන්න මම හැමෝත් එක්කම කතා කරනවා. කතා කරලා එකින් එක කෙනාට උපදෙස් දෙන්න ඕනේ මොකක්ද අපි ඊළඟට කරන්න කොහොමද ඊළඟට ප්‍රෝග්‍රෑම් එක දිගටම කරගෙන යන්නේ කියන කාරණා. ඒ නිසා හැමෝම මූලික දේවල් ටික සම්පූර්ණ කරන්න ඉක්මන් කරන්න. මේ වෙනකම් කරපු අකුරු ටික මතකද කියලා බලන්න. මේ වැඩේ කරලා ඉවරනට පස්සේ ෆිනිෂ් කියලා මැසේජ් එකක් දාන්න ඕනේ. එහෙම ඉවර කරන අයත් එක්ක කතා කරනවා මම. මොන වැඩේද අකුරු ලියන්න ගන්න බෑ තාම පොතේ. දැන් ලියන්න ඕනේ ඩබල් රෝල් බුක් එකේ. මේ වෙනකම් ඉගෙනගත්තු අකුරු ටික මතකයිද කියලා මම කියලා දුන්න විදිහට ප්‍රැක්ටිස් කරලා බලන්න. ඒක ප්‍රැක්ටිස් කරලා බලලා දරුවට ඒ අකුරු ටික මතක නම් ෆිනිෂ් කියලා මැසේජ් එකක් දාන්න. මම බලන්නේ. ඉක්මන් කරන්න. දෙමාපියන්ට ගැටලු මොනවාරි තියෙනවා නම් කතා කරන්න පුළුවන්. You will have to search in a videos on කරගෙන ඉන්න හැම කෙනෙක්ම. මම හැමෝම දිහා බලන්. තුෂිනි, ෂයිනි videos on කරන්නෙම නෑ. ඔවින්ද සර් සාදේව් මේ පොත් අම කතා කරන්න සර් සදෙව් මේ පොත් දෙක ඕඩර් කරා මේ මැජික් පොත් දෙක සර් අර 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 පොත්වලට මේ පොත ගන්න බැරි දර සර් තා පොත් ලිස්ට් එක අර මේ F2 F4 foundation 2 එකේ F42B කියන පොත තියෙනවා මේ පොත දුක ඔකේ ගහලා නම් මේ කවර් පේජ් එකේ පොඩියට ගහලා තියෙ F2B කියලා මට පැහැදිලිව පේන්නේ නැහැ මොකද කැමරේ එකක් හරි බ්ලර් වෙලා තියෙනවා කැමරා ගාවට තුනක් අක් තියෙනවා කැමරා එකක් ලයිට් එකක් හරි මොකක් හරි හරිද සිංග්‍රීසි දැන් ඕක ඕක F42 කියන්නේ මොකද ලෙවල් 1 එකේ බුක් එකක් හරි ඒක තමයි ඕඩර් කරේ ආ ඉතින් ඒක තමයි ඒක නෙමෙයි අනිත් එක ඔය තියෙන ඉංග්‍රීසි සවුන්ඩ්ස් බුක් කියලා අන්න ඒකේ ගහලා තියෙනවා නේද මුල් පිටුවේ කොහේ හරි F42B කියලා පොඩියට හා තියෙනවා සර් ගහලා තියෙනවා ඔව් ආ ඒක ෆවුන්ඩේෂන් 2 එකේ B පොත එතකොට ඔයාලා ඕඩර් කරනකොට ඒ පොත ගන්න ඕනේ ඒ පොත කියන්නේ ලෙවල් 1 එකේ පොතක් ඔය පොත් දෙක දැන් මේ දරුවට ගෙදර ඉඳලා රෙකෝඩින්ග්ස් ටික ලැබුණාද ඔව් සර් ලැබුණා මේ ෆිගරින් දෙකයි බැලුවේ සර් ඒ දෙක බැලුවද? ඔව් සර් ඒ දෙකේ බැලුවා. ඒ දෙකේදී ගොඩක් දෙයක් දැන් පුළුවන් ඉන්න පාය. එකටම තියෙන සිංග්‍රීසි. අර පොට් ටික ඕඩර් කරපු නැති නිසා කරන්න දුන්නේ නැහැ සර්.
ඇයි ඔය පොද්දකට අදාළ වන රෙකෝඩින්ස් ටික දෙන්න. ඔය පොද්දේ කරන්න පුළුවන්. අනිත් පොත් ඔන්නයි. ඒක තේ මට ඒක තේරුන්නේ නැහැ සර්. ඒක නිසා කරේ නැහැ. මම ඒකයි අද මේ සම්බන්ධයෙන් සර්ගෙන් අහන්නේ. ඒක තේරෙන ලොකු දෙයක් නෑ. ඔයා ඔය පොත් එක ඕඩර් කරලා පොත් එක ලැබලා තියෙනවා. ඔය පොත් එකට අදාළව රෙකෝඩින්ස් ටිකක් ඔයාට ඉබනවා. ඒ ටික ලැබුණානේ නේද? ඔව් සර්. ඉති කලබල නැතුව ඒ අම්මටත් පැහැදිලි වෙලාවක් වැඩක් කලක් නැති වෙලාවක් අරගෙන පැයයි තියෙන්නේ රෙකෝඩින් එක දරුවත් එක්ක ඉඳගෙන ඉඳ රෙකෝඩින් එක ඔන් කරලා තියෙන දේ තියෙනවා. ඔය පොත් එකට අදාළව රෙකෝඩින්ස් පහකින් සම්පූර්ණ පාඩම් ටික ඉවර කරනවා. හා සර් හරි. හරි කිසි ගැටලුවක් නැහැ. වෙන මුකුත් සම්බන්ධ කරගන්න එපා. වෙන මුකුත් උකට සම්බන්ධ කරගන්න එපා. මොකද්ද වෙන්නේ ඔය පොත් එක පරිශීලනය කරාම රෙකෝඩින්ස් පහ බලපුවා මේ දරුවට ශබ්ද කරලා ලියන්නයි කියවන්නයි පුළුවන් වෙනවා. හා සර්. පැය පහයි යන්නේ. හා හරි සර්. අර දැන් අකුරු ටික VR paper ටික ඒ ටික ඔක්කොම කරලා ඉවරයි සර්. ආ ඒ ෆවුන්ඩේෂන් 1 ලෙවල් එකේ කියන්නේ ඔය දැන් කියන්නේ ෆවුන්ඩේෂන් 1 එකේ ඔව් සර්. අමුතුරේ. ආ ඔව් හරි. හරි. දැන් ඔහොම සම්බන්ධ ලයින් එක මම හැමෝත් එක්කම කතා කරන් එනකොට ඔයත් එක්කත් කතා කරනවා. මේ එතකොට මම දැන් ඊළඟට මොකද කරන්න ඕනේ කියලා. හා සර් හරි සර්. ඔහොම සම්බන්ධ ලයින් තව ටිකකින් දැන් හැමෝත් එක්කම කතා කරන්න ගන්න. හරි සර්. එතකොට දැන් මේ දරුවන්ට අකුරු ටික එහෙම පුළුවන් නිසා දැන් රෙකෝඩින් බලලා ඉන්න අකුරු ටික පුළුවන් ඉන්න අර මැජික් පොඩ් එක අරගෙන ගෙදර ඉඳලා කරවන්න පුළුවනි. ඉතමත් ඉක්මනින්ම ශබ්ද කරලා ලියන්නයි කියවන්නයි පුළුවන් වෙනවා. අනිත් හා දෙමාපියන්ට කිව්වේ. අනිත් දෙමාපියෝ දැන් දැක්කද මේ මැජික් පොඩ් එකේ වීඩියෝ එක? දැකපුවා ඉන්නවද? දන්නවද ඒක කවුරු බලපුවා ඉන්නවද? මැජික් පොත් දෙක කියලා පොත් දෙකක් හඳුන්වලා දීලා තියෙනවා. ඒකෙදි රෙකෝඩින්ස් පහක් ලැබලා දෙනවා දරුවන්ට දෙමාපියන්ට පහසු වෙලාවක ගෙදරම ඉඳගෙන ශබ්ද කරලා ලියන කියවන විදිය පුරුදු කරවන්න පුළුවන්. එහෙම පුරුදු කරවන්න තමයි ඒ පොත් දෙක හදලා තියෙන්නේ. ඒ වීඩියෝ එක බලලා කැමති අයට ඕනනම් ඒ කෝඩර් එක 950ක් වෙන්නේ පොත් දෙකම. එයාලා දැන් අම්ම බෙන්නු අම්ම කෙනෙක්. කැමති අයට ඉන්නවනම් ඕඩර් කරලා ගෙදර ඉඳලම දරුවන්ට ශබ්ද කරලා ලියන කියවන පාඩම් ටික කරන්න පුළුවන්. හැබැයි ඉංග්‍රීසි හොඩිය පුළුවන් වෙලා තියෙනවා. එහෙම බැලු බෑ. හොඳයි. එක්කෙනයි තවම ඉවර කරලා තියෙන්නේ. අනික අයකු ඉක්මන් කරන්න. අනික ඉක්මන් කරන්න. මන් දැන් සම්බන්ධ වුණේ මේ සිග්නල් නෑ. මේ මොකද්ද සර් කිව්වේ? දැන් අපි අකුරු ටික ප්‍රැක්ටිස් කරන තැන ඉන්නේ. මොකද්ද සර්? අකුරු ටික තමයි දැන් ලියවන්නේ. හා හා නතර කරපු තැන ඉඳලා අකුරු ටික ලියන්න පටන් ගන්න ඕනේ. අකුරු ලියන්න කලින් අද වෙනකන් ලියපු අකුරු ටික ඩබල් රූල් බුක් එකක ප්‍රැක්ටිස් කරවලා ඉන්න ඕනේ. දන්නවනේ ඒක කරවන විදිය. ඔව් ඔව් සර්. මේ කැපිටල් සිම්බල් දෙකම නේ. ඔව් දෙකම ලියවන විදියට මේ දක්වා ලියපු අකුරු ටික ඔක්කොම ලියවලා ඉන්න. හරි. හරි සර්. තැන්ක් යූ. හරි එහෙම ප්‍රැක්ටිස් කරවල ඉවර අය ඉක්මනට මැසේජ් එකක් දාලා දැන් අතර කරපු තැන ඉඳලා අකුරු ටික ලියන්න ගන්න.
අද පිරිසක් ඇවිල්ලා ඉන්නව නේද? ගිය සතියේ මම හිතුවේ කොට දෙනෙක් දැන් ෆවුන්ඩේෂන් 2 එකට ගිහිල්ලා ඇති කියලා. නෑ. දැන් පස්සේ සම්බන්ධුන අයත් අකුරු ටික තමයි දැන් ප්‍රැක්ටිස් කරන්න අපි ඩික්ටේෂන් එක ක්ලික් කළා. අකුරු ටික ප්‍රැක්ටිස් කරන්න ගත්තා. දැන් මේ වෙනකල් ලියපු අකුරු ටික දරුවන්ට ලියලා බලන්නයි කියලා කිව්වා. එහෙම ප්‍රැක්ටිස් කරලා තියෙන්නේ 5 දෙනයි. ඒ 5 දෙනාට පුළුවනි දැන් නතර කරපු තැන ඉඳලා ඉදිරියට වැඩ ටික කරගෙන යන්න. දැන් මම එකින් එකනා එක්ක කතා කරනවා කොහොමද දැන් එයාට අපි ඉදිරියට වැඩ කටයුතු කරන්න කියලා සාකච්ඡා කරමු. ඒ වගේම දරුවගේ දැනට කොහොමද දැනුමේ වෙනසක් තියෙනවද? අකුරු ටික මතක තියාගෙන කරගෙන යනවද? පන්තියට සම්බන්ධ වුණාට පස්සේ පන්තියෙන් ප්‍රයෝජනයක් තියෙනවද? පන්තිය පිළිබඳව මොකක්ද අදහස කියන අදහසකුත් දෙමාපියෝ ලබලා දෙන්න මම කතා කරනකොට. මොකද අපි අලුතින් පන්ති ආරම්භ කරනවා මැයි මාසයේ. අලුතින් ඉන අයට සම්බන්ධ වෙන්න පුළුවනි. ඒ ප්‍රෝග්‍රෑම්ස් ඔක්කොමත් නොමිලේ තමයි කරන්නේ. ඒකෙදිත් ඔය ෆවුන්ඩේෂන් 1, ෆවුන්ඩේෂන් 2, ලෙවල් 1 ඒකේ හැම ප්‍රෝග්‍රෑම් එකක්ම ආරම්භ කරනවා මේ මාසේ ආය අලුතින්. ඉතින් එයාලට දැනගන්න අපි ඔයාලගේ අදහස් Facebook එකට යොමු කරමු. පන්තිර සම්බන්ධ හැම ප්‍රෝග්‍රෑම් එකකින්ම ගන්නවා ඒ විදිහට. වැඩ කරගෙන යන්න හැමෝම. මම හැම එක්කෙනා එකම කතා කරනවා. දැන් දරුවෝ ඉන්න තත්ත්වයේ තන කොහොමද කියලා බලන්නත් එක්ක සෙත්මික ඔව් සර්. සෙත්මික දැන් මොන අකුරු දින්නේ? දැන් වී අකුරේ ඉන්නේ සර්. වී අකුරු ඉන්නේ. මේ හයිස්කූල් එකේ ග්‍රේඩ් එක මොකක්ද කියවස්ක දින්නේ? ග්‍රේඩ් 1 සර්. ග්‍රේඩ් 1 එකේ ඉන්නේ. වී අකුරේ ඉන්නේ. එක්සෑම් පේපර් ටික ඔක්කොම කළාද? ඔක්කොම කියන්නේ පේපර්ස් හතරක් කළාද මේ? අපිට සර් මේ ස්කූල් එකේ ගොඩක් වැඩ දෙනවා, හෝම්වර්ක් දෙනවා. ඒ හින්දා මෙයාට වැඩ නැත්තම් මෙයා ඉක්මනට ඉවර කරනවා. අකුරු එක දවසට අකුරු පහ විතර කරන්න පුළුවන්. මේ වෙනවා අර වැඩ වැඩි හින්දා තමයි චුට්ටක් පරක්කු වුනේ. දැන් මේ ටික මේ ලබන සතියේදී ඉවර කරගත්ත හැකිද? දැන් V අකුරට එනකන් අකුරු ටික ඔක්කොම මතකද? ඔව්, එක අකුර T අකුර චුට්ටක් අමතක වුණා. ඊට පස්සේ අර නම රූපේ නම කිව්වහම තමයි මේ මතක් කරලා ලිව්වා. U V W X Y Z තව අකුරු හතරයි ලියන්න තියෙන්නේ. එතකොට මෙයාට පන්තිරේ අකුරු පුළුවන්කම තිබුණාද? නෑ සර්, මේ එක අකුරක්වත් නෑ. අපිට දැනට ස්කූල් එකේත් එක අකුරක්වත් කරන්නේ මේ ඉංග්‍රීසි නම් කරන්නේ නෑ ස්කෝලේ. ඉතින් මේ එකක්වත් දැනගෙන හිටියේ නෑ ඇත්තටම. මේ දැන් දැන් අපි දැන් අක්කටත් කියලා දෙනවා. අර මේ කුස්සි අර ඒ උපකරණ වල නම් එහෙම එළවලු වර්ග එහෙම ඇත්තටම මේ අක්කටත් කියනවා. ඒ වගේ මේ හොඳ දැනුමක් ඉතින් ඇත්තටම ලබා ගත්තා සර්. මේ දැන් ඉතමත් අර මේ ක්‍රිටිකාලි. ක්ලාස් එකේ ඉන්නවා ඒ 3 වසර ළමයිත් එක තමයි මෙයා ඉන්නේ. ඒ ඒ මට්ටමට ඉතින් ඉන්න 3 වසරෙත් මේ ගවර්න්මන්ට් ස්කූල් වල සර් අකුරු ටිකනේ යන්නේ අකුරු ටික ගොඩක් යන්නේ. වෙලා. අන්න හරි. ඒ ෆවුන්ඩේෂන් 1 එකේදී මේක කම්ප්ලීට් කරගත්ත නේද? බිට් කරගත්ත සර්. ගොඩක් ඉතින් සතුටුයි මේ හොඳට කරගන්නවා සර්. ඇත්තටම මෙයාත් ආසාවෙන් අර අමාරුණත් මේ කරගන්නවා. කරගන්න. ආසාවෙන් කටසකට ඉන්නවා සර්. සර් ඉතින් බොහොම ගොඩක් එතකොට ඉතින් මේ අනිත් අපේ අව දුවට එහෙම කරගන්න. දැන් දුවත් ඉන්නවා සර් මේ ලෙවල් 1 එකේ. එයාට මුලදී මේ ටික අල්ලගන්න බැරි වුණා ඉතින් ක්ලාස් වලට ගියාට. එයා ඉතින් එයාත් හොඳයි සර්. දැන් එයා නම් ඉතින් කොහොමද තන්නේ වැඩි කරගන්න. මෙයාගේ ළඟ ඉතින් මම පැය දෙකම ඉන්නවා සර් ඉඳලා මේ දැන් මෙයා ඉතින් හොඳ තැනක ඉන්නවා එයාත් එක බලද්දි. මේ කලින් දැන් පටන් ගත්තේ වැඩ කටයුතු කරන්න. දැන් මෙයාගේ දැනුම මෙයාට 4-5 වගේ තිබ්බේ ඉතින් ඔය එහෙම. අක්කට 4-4-5 වගේ තිබ්බ දැනුම තමයි දැන් මෙයා මේ ෆවුන්ඩේෂන් 1 එකට සම්බන්ධලා අරගත්තා. මෙයාට ස්කූල් එකට යන්න අරගෙන බොහොම තව මාස 2ක් විතරනේ. මාස 2ක් 3ක් ඇති. ඉතින් එහෙම තමයි. මේ පාසල් යන දරුවන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. අත අත අකුරු පුරුණේ දරුවන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. තාම ඉක්මනින්ම
එයාලගේ හැකියාව ඒ කුසලතාවයන් වර්ධනය කරගන්න කෙටි කාලයකින් හැකියාව ලැබෙන. දැන් අපි මාස එකහමාරක් වගේ කාලයක් ඇතුළත තමයි මේ දේවල් ඔක්කොම කරගත්තේ. අකුරක්වත් බැරුව ඇවිල්ලා දැන් මේ දරු වී අකුරේ ඉන්නේ මෙයා. දැන් ගොඩ දෙනෙක් අකුරු 26 කම්ප්ලීට් කරගෙන ෆවුන්ඩේෂන් 2 එකටත් ගිහිල්ලා. අද එයාලා නැහැ. ඉතින් බොහොම හොඳයි. ඒකෝර ඉතුරු අකුරු තුන අම්මා මෙයාට කම්ප්ලීට් කරගන්න ලබන සතියට කලින් කරන්න පුළුවන් gitu කරනවානේ අපි. නෑ සර් මෙයාට අර මේ එක දවසටම ඇත්තටම අකුරු පහක් විතර කරගන්න පුළුවන් මේ වැඩේ කරනවා. අර ස්කූල් එකේ වැඩ දෙනවා ඉංග්‍රීසි විතරක් නෑ, අනිත් වැඩ ටික දෙනවනේ. ඒකයි දැන් අදත් තුනක් තියෙනවා. ඒ වුණාට මෙයා මේක කරන්න ආසාවෙන් කරනවා. මේ මේ ලබන සතියේදී මේ ඔක්කොම ටික ඉවර කරගත්ත හැකි. හොඳයි එහෙනම් එහෙම කරමු. දැන් අද පිරිසක් දැන් අද 11 දෙනෙක් ඇවිල්ලා ඉන්නවා. එහෙම වුණොත් මම අවසානේ තමයි කියන්නේ මේ මේ හැමෝටම පොදුවේ කියනවා මොනවද කරන්න කියලා. ලබන සතියේ ක්ලාස් එක කරනවාද නැත්නම් ඊළඟ මේ මාසේ පටන් ගන්න අලුත් බැච් එකට එනවාද කියලා. 11ක් කියන්නේ සැලකිය යුතු පිරිසක්. මට ඇවිල්ලා පන්තිය කරන්න පුළුවන්. දැන් අනිත් අයත් එක්ක කතා කරලා තමයි මම තීරණය දෙන්නේ. එහෙනම් අවසන් වෙනකන් රැඳිලා ඉන්න පන්තිය. හරි හරි. සර්, හරි. හරි. වැටි කරගෙන යන්න අදත් අකුරු ලියන්න. හොඳයි, බොහොම හොඳයි පුතා. මේ හරි. පොත ඕඩර් කරලාද ගෙදරින් හදාගන්න විතරද? ගෙදරින් හදාගත්තේ සර් පොත් ටික. ආ ගෙදරින්. හරි හොඳයි, බොහොම හොඳයි. ඒ විදිහට මම එකිනෙක එකම කතා කරනවා. එතකම් කුරු ටික ලියන්න. කුරු ටිකම තමයි ලියන්න තියෙන්නේ. සදේවුරන් සිත්. ඔව් අම්මා මයික් එක ඔන් කරන්න. අකුරු ටික ලියලා ඉවරයි සර්. අකුරු ටික ලියලා ඉවරයි. මෙයා කී වසරේ දින්නේ? මම ඉස්සරහට කතා කරා. එක වසරේ ඉන්නේ සර්. කවසරේ මේ පන්තිට සම්බන්ධ වෙනකොට අකුරු කීයක් විතර මතක තිබුණාද? අකුරු 10ක් විතර වගේ තමයි මතක තිබුණේ. ලියන්නත් තෑග්ග කියලා තිබුණේ ඒ ප්‍රමාණයම තමයි. සිම්පල් අකුරු නම් කොහොමකත් බැරුව තිබුණේ සර්. දැන් නම් කැපිටල් සිම්පල් දෙකම පුළුවන්. දෙකම පුළුවන් නේ. කෙටි කාලයකින් ඒක ආවරණය කරගත්තා හරි ක්‍රම විදියක් යටතේ. හොඳයි. එතකොට මෙයා ෆවුන්ඩේෂන් 2 එකට සම්බන්ධ වුණාද? තාම නෑ සර්, තාම රෙකෝඩින් බලලා කරන ගමන් ඉන්නේ. රෙකෝඩින් බලලා කරන එක අපහසුයි. ඔව් සර්, ඒක නම් අපහසු. මේගොල්ලෝ ඉන්නේ නැහැ අර මේ රෙකෝඩින් එක දාලා ඉන්නේ. එතකොට ඔයා ෆවුන්ඩේෂන් 1 ක්ලාස් එකට ආයේ ලබන සතිය කැමති නම් ඉතින් එන්න. නාවත් ගැටුවක් නෑ. ෆවුන්ඩේෂන් 2 ගෲප් එකට කොහොමද ගිහිල්ලා නේද? ඔව් සර්, ඔව්. ආ ඔයා ෆවුන්ඩේෂන් 1 එකිනුයි ෆවුන්ඩේෂන් 2 එකිනුයි ලියු වෙන්න එපා. මොකද මම මේ මාසේදී අලුත් පන්ති පටන් ගන්න ඕනේ. අලුත් පන්ති ඔව් පටන් ගත්තාම මම ඔයාලව ඉන්න ගෲප්ස් වලට දැනුම් දෙන්න. ෆවුන්ඩේෂන් 2 මුලින්දල යන්න ඕනයි ඉන්නවා නම් එන්න කියලා. එතකොට ඔයාලේ ගෲප් එකට එන්න. පැහැදිලිද? හැබැයි සර්. ඔයාලා එතකන් මේ වැඩ නොකර ඉන්න එපා. එතකන් ෆවුන්ඩේෂන් 2 එකේ රෙකෝඩින්ස් බලලා දරුවොත් එක්ක වැඩ කරන්න. හේතුව තමයි පොඩ්ඩක් ගැප් එකක් තිබ්බ ගමන් ආයෙ දරුවෝ බහිනුවේ. බහිනවා එහෙම නොවෙන්න. සර්. ඔව්. මේ පොත්ත කරවන්නම් සර් එතකන්. ඔය පොත් දෙක කරවන්න. ඔයා ඔය පොත් දෙක කරවන්න. අනිත් මුකුත් ඔලුවට දාගන්න. ඔය පොත් දෙක කරවන්න. හොඳ අවධානයෙන් අවබෝධයෙන් ඉඳලා මම මේ මාසී පන්ති පටන් ගන්නවා. ඒ පිළිබඳ අවබෝධයෙන් අවධානයෙන් ඉන්න. මම හිතනවා හැම කෙනෙක්ම මගේ Facebook group එකේ ඇති කියලා. ඔයාලා ඒ Facebook group එකේ ඉන්න. ඒකට මම මගේ පණිවිඩ දැනුවත් කිරීම පුදුවේ දානවා හැම එකක්. එහෙම කරන්න. මේ මාසේ මම ආරම්භ කරන පන්තියේ මම ඔයාලට පණිවිඩයක් එවුවාම එයාලට ෆවුන්ඩේෂන් දැන් මෙතනත් ඉන්නවනම් ෆවුන්ඩේෂන් 2 එකට ගිහිල්ලා දැනට රෙකෝඩින්ස් බලලා කරගෙන ඉන්න අය. එයාලා රෙකෝඩින්ස් බලන එක නතර කරන්න එපා. දරුවොත් එක දිගටම වැඩේ කරගෙන යන්න මම පත්තියේ පටන් ගන්න කම්ම ඊට පස්සේ ආයෙ දෙවෙනි පාරටත් හම්බෙනවනේ මාව. එimhe ගැටලුවක් නැහැ. මොකද පොඩිවත් ගැප් එකක් තියාගන්න එපා. මගේ ක්ලාස් ප්‍රෝග්‍රෑම් මේක ස්ටෙප් බයි ස්ටෙප් යන ප්‍රෝග්‍රෑම් එක. ගැප් එකක් තිබුණ ගමන් දරුවෝ ආයෙ හිටියට තලී පල්ලයට බහින්. ඒ නිසා ගැප් එකක් තියන්න නැතුව සම්බන්ධ වෙලා වැඩේ කරගෙන යන්න. හොඳයි. මම පොත් ඕඩර් කරලා කරගෙන යන්න. ඔව් සර්, ඒ පොට් ටික ඕඩර් කරා නෑ. තාම ඕඩර් කරන්නම් ඒ ටික. F2 එකේ එක. ෆවුන්ඩේෂන් 2 එකේ ටික ඕඩර් කරන්න. F4 B book එක නැතුව. හා හා සර්. අන්තිම අවබෝධයෙන් වැඩ කරගන්න. හොඳයි. next තව කවුද ඉන්නේ? සෙට් මිද ඔවින්දියා. අම්මා ඔවින්දියා මේ කී වසරේ දින්නේ? මයික් එක ඔන් කරන්න. හරි හරි ඔන් වුණා.
මේ සර් ඇහෙනවද? ඔව්. හයි හෙන. ආයි මයික් එක ඔෆ් වුණා. ආ හරි. දැන් අත ගන්න. ආයි ඔෆ් වුණා. මයික් එක ඔෆ් වුණාම එකපාරයි මයික් එක ඔන් කරන්න. එතකොට අත ගන්න ඔන් කරලා නැත්නම් ආයි ක්ලික් කරොත් ආ දැන් හරි. දැන් අත ගන්න හරි මයික් එක. සර්. දැන් හරි. හරි. දැන් මේ සර් ඔයි ලිපි කැපිටල් වලට සිම්බල් මේ අකුරු ටික මම සම්පූර්ණයෙන් බලන්නේ නැතුව ලියන්න පුළුවන් සර් දැන් ළමයට. හරි. ඔවින්ද කීවද? තනියෙන් ලියන්න දැන් පුළුවන් සර්. දැන් දෙක වසර සර් ඉන්නේ. දෙක වසරේ ඉන්න. දෙක මෙයා වසර පන්තිල සම්බන්ධ. ඉන්නේ ඉස්සර හටුත මේ. ඇස මෙයා පන්තිල සම්බන්ධ වෙනකොට අකුරු පුළුවන්කම තිබුණාද? අකුරු මේ ලියන්න අමතක වීම තිබ්බස් දන්නව වුණාද මේ මේ පෙළක් අකුරු මතක නෑ මේ සිම්පල් ලකුණ කොහොම මතක තිබ්බේ නෑ ඉතලා දෙක තුනයි මතක තිබ්බේ දැන් සර් ඔක්කොම ලියන්න පුළුවන් සර් ලියන්න පුළුවන්. තදේ උණු ෆ්‍රාන්සිස් මයික් ඔව් එක කරගන්න. තදේ උණු ෆ්‍රාන්සිස් මයික් එක ඔන් කරගන්න. හරි හරි. එතකොට දැන් මේ එක්සෑම් 6ම කරලි ඉවරද? ඔව් හයිම කළා ඉවරයි සර්. හයිම කරලි. ෆවුන්ඩේෂන් 2 ඔව් එකට කියාද? ඔව් ෆවුන්ඩේෂන් 2 එකේ රෙකෝඩ් ඉස්ටි බලලා කරගන්න ගමන්දි. ෆවුන්ඩේෂන් 2 එකට යන්න කියලා සර් කිව්වා මේ ඒකේ රෙකෝඩින් ටිකත් ඇහුවා සර් මේ ඒක ඉරිදා සර් පටන් ගන්න කිව්වේ පොත් ටික මම හදාගන්නම් සර් මේක හදාගත්තේ නෑ තව අර මෙහි ළඟ සර්ගෙන් වැඩ කරන ළමයෙක් ඉන්නවා ඒ ළමයාගෙන් පොත් ටික මේ අරගෙන හරි සර් ඒ ටික කරගන්න තිසර දෙනෙක් කියලා ඉතින් සර් කරගන්න ඕනේ කිලි. ඔ ආ එතකොට ඉතින් මේ ටික පිළිවෙලට ටික කරගන්න ඕනේ. රෙකෝඩින්ග්ස් එකපාර බලලා ඉවර කරන්නේ නැහැ. රෙකෝඩින් එකින් එක බලන්නේ, බලලා වැඩ කරලා එහෙම ඒ හෝම්වර්ක් ඉවරලා තමයි ඊළඟ රෙකෝඩින් එක බලන්නේ. ඒ විදිහට ඔව් එකින් එක පිළිවෙලට බලලා වැඩ කටයුතු ටික කරගෙන යන්නද මේ මාසේ මම ආයෙ අලුතෙන් පටන් ගත්තාම දැනුම් දෙන්නම්. එතකොටත් ෆවුන්ඩේෂන් 2 ක්ලාස් එකකට මුලින් ඉඳලා සම්බන්ධ වෙන්න පුළුවන්. එතකන් වැඩ ටික කරගෙන යන්න ඕනේ කිලි. හා සර් එහෙනම් එතකන් මේ ටික කරගෙන යන්න සර් එතකොට මේ ඔව්. ෆවුන්ඩේෂන් 2 අලුතෙන් පටන් ගත්තාම සර් එහෙනම් කියන්න හා එතකන් වැඩ නොකර ඉන්න එපා. පොත් ටික හදාගෙන රෙකෝඩින්ග්ස් බලාගෙන කරගෙන යන්න දරුවන්. ඔව් මාසයක් විතර තියෙනවා තව අලුත් පන්ති පටන් ගන්න. මාසයක් ඔව් හරි හුණා හුණා. හරි සර් ගොඩක් පිං සර් හරි. තිනුලි සර් මෙයා ග්‍රේඩ් 2 ඉන්නේ සර් මෙයාට මේ කැපිටල් ලෙටර්ස් නම් සාමාන්‍යයෙන් පුළුවන්කට තිබ්බා සිම්පල් නම් බෑ දැන් එල් අකුර තමයි ලියන්නේ ඒත් සමහරක් ජේ අකුර සිම්පල් ජේ එහෙම තාම චුට්ටක් අමතක වෙනවා මෙයාට ස්කූල් එකේ නම් මේ මුකුත්ම කරලා තිබ්බේ නැහැ ඉංග්‍රීෂ් මේ ටිකක් හොරයි සර් ලියන්න හරි අමාරුවෙන් ලියවන්නේ ඒකනේ. දැන් මේ ඉල්ලකුරු නේද ඉන්නවයි කිව්වේ. ඔව් සර් එල් අකුරේ ඉන්නේ පේපර්ස් දෙකයි කරේ අපි දැන් ජොයින් වෙලා සති 3ක් විතර මේ ටිකක් අම්මැලි සර් කිව්වේ නෑ ලියන්න කියලා කියා ඉන්නවා සර් යාට කතා කරලා කිව්වේ නෑ ලියන්න කියලා බෑම කියනවා ලියන්න එහෙනම් අද හොඳ වෙලාවට තෙනුලිව හම්බුනේ. තෙනුලි දිලෙන්නේව. දැන් මොන සර් කියන්නයි යන්නේ තෙනුලි. දැන් තෙනුලි පටන් ගන්න ඕනේ ලියන්න. ඉක්මනට ඉවර කරන්න ඕනේ. දැන් තෙනුලි දෙක වසරේ ග්‍රේඩ් 2 ඉන්නේ. ඊට වැඩිය පොඩි පන්ති වල එක වසරේ යාළුවෝ හිටියා. දැන් U අකුරේ V අකුරේ ඉන්නවා තව ගොඩ දෙනෙක්. ෆවුන්ඩේෂන් 2 එකටත් ගිහිලා එක වසරේ යාළුවෝ. හරි. දැන් තෙනුලි ඉන්නේ දෙක වසරේ. එතකොට තෙනුලි එයාලට වැඩිය ලියන්න ඕනේ නේද? එක වසරේ එයාට වැඩිය ලියන්න ඕනේ. මොකද ඊට වැඩිය ලොකු පන්තියක ඉන්න හින්දා ඊට වැඩිය වැඩිපුර වැඩ කරන්න. එහෙම කළොත් තමයි අර එක වසරේ එයාට වැඩිය ඉස්සරහින් හැමදාම ඉන්න පුළුවන්.
නැත්තම් එයාලා ෆවුන්ඩේෂන් 2 කම්ප්ලීට් කරගෙන ඉස්සරහට යයි. අපිට තාම ෆවුන්ඩේෂන් 1 එකේ තමයි ඉන්න වෙන්නේ දිනුදු. ඒ නිසා ඉක්මනට ඉක්මනට අම්මත් එක්ක එකතු වෙලා ගෙදරදිත් අකුරු ලියලා ප්‍රශ්න පත්‍ර ටික කරලා මේ ප්‍රෝග්‍රෑම් එකේ අකුරු 26ම හොඳට මතකින් ලියන්න, කැපිටල් සිම්පල් අකුරු ටික ලියන්න පුළුවන් වුණාට පස්සේ අම්මට කියලා මැසේජ් එකක් දාන්න සර්ට, දැන් පුළුවන් අකුරු ටික කියලා. එතකොට ඊළඟ ලොකු පන්තියට දාලා දෙන්න. හරිද තේරුණාද? හරි නේද? ආ එහෙම තැන්කියු කරමු. කියලා මේ ඔහොම හරි සර්ගේ මේ වැඩසටහනට සම්බන්ධ වුණ හින්දා තමයි කරගත්තේ. නැත්තම් මුකුත්ම කරන්න නැතුව හිටියේ. දැන් ඔහොම හරි ලියන එක මේ සතුටුයි සර් ඇත්තටම. නැත්තම් කොහොමටවත්ම බැරුව හිටියේ මේ සිම්පල් ලකුණු ටික එහෙම. ඇත්තටම සර්ට තින් මේ එහෙම කරාට ඇත්තටම. ඔව් බොහොම ස්තුතියි. දැන් දරුවා වැඩ කරන්න ගනීවි. දැන් ලියලා ඉක්මනට කරලා එයාගේ වේගයත් හැදේවි. ඔහොම දිගටම සම්බන්ධ වෙලා ප්‍රෝග්‍රෑම්ස් වලින් ඉස්සරහට කරගෙන යන්නකෝ. දරුවන්ගේ ආකල්පවල ඉඳලම හැම දෙයක්ම වැඩ කරන වේගය, වැඩ කරන පිළිවෙල හැම දෙයක්ම වෙනස් වෙනවා මගේ ප්‍රෝග්‍රෑම්ස් වලට සම්බන්ධ වුණාට පස්සේ. මේ විශේෂ විදිහක් නෙමෙයි, අනිත් විෂයන් වලටත් ඒ දක්ෂතාවයේ හැකියාව, මතක ශක්තිය වර්ධනය වීම වගේ දේවල් નિરાයසින්ම හැදෙනවා. කොයි විදියටවත් වැඩ නොකරපු දරුවෙක් කොයි විදියට කරනවා කියන්නේ සති 3ක් පන්තිර සම්බන්ධ වෙලා. එතකොට තව ඉදිරියට යනකොට තවත් හැදී කියලා අපිට නිගමනයකට එන්න පුළුවන්. ඉතින් ෆවුන්ඩේෂන් 2 එකට ගියාන පස්සේ ඔයාලට තේරෙනවා දරුවන්ගේ මතක ශක්තිය සම්පූර්ණයෙන්ම වර්ධනය කරන්න තමයි මේ ප්‍රෝග්‍රෑම් එක හදලා තියෙන්නේ ෆවුන්ඩේෂන් 2 එකේ. ඒකෙදී අපි ඩික්ටේෂන් දෙන්න ගන්නවා දරුවන්ට. ඒක අමාරුවෙන් කරන්න නෙමෙයි, ආසාවෙන් කරන විදියට. ඒ වගේම ඒකෙදී අපි ශබ්ද කරලා ලියන්නයි කියවන්නයි පුරුදු කරවනවා. මීට වැඩිය ගොඩාක් ඇඩ්වාන්ස් ලෙවල් එකක් තමයි ෆවුන්ඩේෂන් 2 කියලා කියන්නේ. ඒ වෙනකොට මෙයාලා අකුරු ටික අවසන් කරලා ෆවුන්ඩේෂන් 2 එකට එන නිසා මෙයාලට ඒ ලෙවල් එක අමාරු වෙන්නේ නැහැ. ඔන්න ෆවුන්ඩේෂන් 2 එකේ දරුවෝ දැන් ශබ්ද කරලා ලියනවා කියවනවා. එයාලත් ඔයාලා වගේම මේ පන්තිය පටන් ගත්ත දවසේම තමයි පටන් ගත්තේ. එතකොට බලන්න එයාලටත් මාස එකමාරක් වගේ ඇතුළතදී එයාලටත් ආවේ ඔයාලා වගේ අකුරු ටික විතරයි පුළුවන්. ෆවුන්ඩේෂන් 1 අවසන් කරන දරුවන්ට අකුරු ටික විතරනේ පුළුවන් එන්නේ. අකුරු ටික විතරක් පුළුවන් දරුවෝ ඇවිල්ලා දැන් මාස එකමාරක් යනකොට එයාලා ශබ්ද කරලා කියවන්න පටන් අරගෙන තියෙනවා. එහෙනම් ඒ නිසා ඔයාලා ටිකම ටිකම වැඩ කටයුතු කරගෙන ෆවුන්ඩේෂන් 2 එකට සම්බන්ධ වෙන්න ට්‍රයි කරන්න ඕනේ. හොඳයි, බොහොම ස්තුතියි තෙන්නුලගේ අම්මා. ටිකක් වැඩ කරන්න ගනි. හරි, thank you. තෙන්නුලි දැන් ගෙදරදී අම්මා මේ වැඩ කරන්න ගත්තට පස්සේ papers ටික කරවන්න, ඒව දන්නවනේ කරවන විදිය. ඔව් සර්, දන්නවා. ආ දැන් අකුරු papers පහ දෙකක් කරා සර්. කරාන. එහෙනම් දන්නවා papers ටික books order කරලාද තියෙන්නේ ගෙදරින් දාගන්න. book order කරා සර්. ඔයාලට කරලා ලැබුණා නම් ඔයාලට හම්බෙලා තියෙන කලර් බුක්ස් වල papers file එකක් තියෙනවා. ඒකේ papers අරන් ගන්න දෙන්න. දැන් දරුවෝ වැඩ කරන්න ගනීවි. ගත්තට පස්සේ ඒවා ගෙදරින් වැඩිපුර කොටසක් ආවරණය කරගන්න. හරි. ඔව් සර්, ඒව කරවනවා. හරි සර්. next ලිවිනි, අපේ මං හිතන්නේ චූටිම බබා මැද්දේ ඉන්න චූටිම කියලා. හෙලෝ සර්. ඔයන්සි ලිවිනි. ලිවිනි දැන් මේ එම් අකුර ලියන්නේ. එම් අකුර ලියන්නේ. එම් අකුර ලියන්නේ මේ දැන් මතකෙන් ලියන්න දුන්නම මේ එල් අකුරට වෙනකන් ලිව්වා. හැබැයි ඉතින් පොඩ්ඩක් කියන්න ඕනේ, කකුල නමන්න, උඩින් ගහන්න, තොප්පි දාන්න කියලා පොඩ්ඩක් කියන්න ඕනේ. එතකොට තමයි ලියන්නේ. මෙයා කීව සැරේද? මෙයා මොන්ටිසෝරි මේ පාර බාර දුන්නේ සර්. මේ පාර බාර දුන්නේ. දැන් ඉංග්‍රීසි මොන අකුරද ඉන්නේ? එම් අකුර ලියනවා සර්. ලියන්න බැරුව හිටිය කියන්නේ අපි ඉතින් එච්චර උනන්දු කරේ නැහැ සර්. ඉතින් මම මේ ස්කෝල්ට බාර දුන්නා විතරේනේ මොන්ඩිසෝරි. ඒ අකුර විතරක් එහෙම් මෙහෙම් ඉතින් අර එක උඩ ලියලා තමයි පුරුදුනේ සර්. කිව්වට පස්සේ දැන් ලියනවා. දැන් ආසාවෙන් ලියනවා. පොයම් වලට තමයි ගොඩක් කැමති. අර නිවිනි සර් ඉන්න සර් කියලා කතා කරන්නේ. ගොඩක් දකින්න ඉතින් මෙයාගේ අත එහෙමත් එහෙම නේද? ඕ ඉතින් පේපර්ස් මාසිකවම සර් පේපර්ස් දෙකක් කරා. පේපර්ස් දෙකක් කරා. පළවෙනි පේපර් එකේ 95යි. අර ඊ අකුර පොඩ්ඩක් මෙයාට මේ අමතක වුණා. මේ ඊළඟ පේපර් එක කරලා තිබ්බා. දැන් අර ටිකක් ආයේ අකුරු අමතක වෙනවනේ. ලියෝ 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 කරනවා සර්. මම කියලා දෙන විදියට වැඩි කරගත්තොත් පෙරපාසල් කියලා නැහැ, අත්කුරු නැති වුණත් මේ වගේ හැම දරුවෙක්ටම ඉස්සරහට වැඩ කටයුතු
කෙටි කාලයේ නේද, මාස එකහමාරක් වගේ වගේ ඊටත් අඩු කාලයක් ඇතුළත තමයි මේ දේවල් ඔක්කොම අපි සිද්ධ කරගත්තේ. ඉතින් බොහොම හොඳයි එම් අකුරු පේපර්ස් දෙකක් ඉවර කරලා තියෙන්නේ, තව අකුරු කීපයක් තියෙනවා ආවරණය කරගන්න. ඒක දැන් පේපර්ස් දෙකක් ඉවර කරපු නිසා මෙතනින් ඉදිරියට ඉක්මන් ඉක්මන් වැඩ කරගෙන යනවා. දැන් මෙයාට අතුත් අකුරු හැඩය පුළුවනි, රූල් වල ලියන්න පුළුවනි, ඒ ඔක්කොම දැන් හැදිලා තියෙන්නේ පේපර්ස් දෙකක් ඉවර කරනකොට, වේගය හැදිලා තියෙන්නේ. ඒ නිසා ඉතුරු ටිකක් ඉක්මනට කම්ප්ලීට් කරගන්න පුළුවනි. මේ දරුවට ඉතාමත් කෙටි කාලයකින් ලොකු ගමනක් යන්න පුළුවන්. එහෙම ආපු අය ඉන්නවා මම දැන් එක වසරේ දරු 5 වසරේ ඉගෙන ගන්න. ඔන්න අද අහගන්න. මගේ කොරෝනා කාලේ මේ පන්ති පටන් ගත්තේ. කොරෝනා කාලේ මුලින්ම මේ වගේ ෆවුන්ඩේෂන් ආපු දරු ඉන්නවා දැන් මගේ පන්ති ඉංග්‍රීසි 5 වසරේ, නමුත් ස්කූල් එකේ 1 වසරේ. ඔව් සර්ට ගොඩක් සර්ගේ ගැනීම හොඳයි. ඔව් කියන්නකම අර මතක ශක්තිය අර සර් කියන විදිහට යනකොට ඒගොල්ලන්ටත් ආසාවක් ඇති වෙනවා සර් ලියාගෙන යන්න. අන්න ඔයාලා අකවිනි කණ්ඩායම කණ්ඩායම අට කරලා 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 ඒලත් තමයි මේ ඔක්කොම කියන්නේ. ඉතින් මම කිව්වේ අර 1 වසරේ ස්කූල් එකේ 1 වසරේ දරුවා ඉංග්ලිෂ් ග්‍රේඩ් 5 ටෙක්ස්ට් බුක් එකේ වර්ක් බුක් එකේ වැඩ කරනවා. එතකොට මේ දරුවා මාසයකමාරකින් ඉංග්ලිෂ් ඕඩිය කම්ප්ලීට් කරගන්න සමත් වෙනවා නම් ඊට පස්සේ ඊළඟ ලෙවල් එක තියෙන්නේ මාස 3යි. ඊට පස්සේ ලෙවල් 1 ওই විදිහට ග්‍රේඩ් 5 එකට අපි ඉක්මනටම මාස 3 අලුත් ප්‍රෝග්‍රෑම්ස් වලින් යනවා. ඒ නිසා එහෙම යන්න පුළුවන් දරුවෙක් තමයි ලිවිනි කියන්නේ. මොකද පෙර පාසල් වලදීම පන්තියට සම්බන්ධ වෙලා මේ වගේ දැන් හැකියාවන් පින්නන නිසා. ඒක හොඳයි, බොහොම හොඳයි. ඉතින් විකටම මම කීප විදිහට අකණ්ඩව මගේ ලෙවල්ස් ප්‍රෝග්‍රෑම්ස් තෝරගෙන ඔය පොඩ්ඩ අවතින අයහට මට වෙන්න මමට අනුලි මහටෙන් කියන එක ඇහෙන්නේ නැහැ සර්. ඇහෙන්නේ කාලයක් යන්නේ මාලේදී කරපු නිසා කියීමට. සර් ඇහෙන්නේ ඇහෙන්නේ සර් ඇහෙන්නේ. දැන් ඇහෙනවද? ඔව් සර් දැන් ඇහෙනවා. ඇහෙනවා සර්. ඇහෙනවා සර්. මට මීටින් එක පේන්නේ නැතුව මොකක් හරි ගැටලුවක් ආවා.
දැන් ඇහෙනව නේද? දැන් ඇහෙනව සර්. ලිවිනිත් එක්ක කතා කර කර ඉටි සිග්නල් ගැටලුවක් ආවට ඒ කතා ඔව් කර කර සර්. ඉන්න. මොනවා හරි කිව්වද ලිවිනිට කියන්න තියෙනවද අම්මට මොනවා හරි? සර්ගේ මේ කැපවීම උනන්දු නිසා තමයි සර් ලිවිනි මේ තත්ත්වයට ආවේ. මොකද ඒ අකුර විතරයි ලියලිය හිටියේ. ඒක අපි ඒ අකුර ලියලා දුන්නා. මෙයා ඒක උඩ ඒක උඩම තමයි ලියලිය හිටියේ. ඉතින් මේ වගේ කෙටි කාලෙකින් දැන් අද එම් අකුරත් ඉවර කරා. දැන් මේ එන් අකුර පටන් ගන්න යන්නේ සර්. මේ ඉතින් සර්ට ගොඩාක් පිං මේ දරුවා මෙච්චර දුරකට ගෙනහවට සර්ට. මගේ අනිත් දෙන්නත් සර්ගේ පන්තියේ ඉන්නවා සර්. එයාලා මොකද පන්ති තිබ්බේ? ෆවුන්ඩේෂන් තුන එකේ ඉන්නවා. ලෙවල් 1 එකෙත් ඉන්නවා. මේ දෙන්න. ෆවුන්ඩේෂන් 2 එකේ ආර අනිත් ඔව්. දැන් අපේ දෙවැනි එකේනා කියවනවා මේ සර්. මේ අකුරු කියවන්න දැන් පුළුවන්. ඒ කියන්නේ වචන හදන්න පුළුවන් සර්ගේ ක්ලාස් එකේ. මේ මොකද ABCD ටිකක් පැටලි පැටලි තිබුණේ. දැන් මේ අකුරු කියවන්න පුළුවන්. තුන එකේ ඔව්. අන්ත එකේ ලෙවල් 1 එකේ සෙතුනි. එයාටත් හොඳටම පුළුවන් සර්. ගොඩක් සන්තෝෂයි සර් කරපු මේ මෙහෙවරට ගොඩක් කිං. කොහොමද? බොහොම ස්තුතියි. දැන් තුන් දෙනාම මේ හොඳ දක්ෂ විදියට ලියනවා, කියවනවා, වැඩ කරනවා. මම අර කලින් කිව්වා වගේ ෆවුන්ඩේෂන් 2 එකේ අය දැන් ෆවුන්ඩේෂන් 2 එකේ අය දැන් ශබ්ද කරලා ලියනවා කියවනවානේ මම අර කලින් කියපු විදියට. ඒක නිකන් මම දැන් ඔක්කුණා ෆවුන්ඩේෂන් 2 එකේ අප්ලයි කරනවා. ලොකු ලෙවල් වල. එයාලත් මේ ඔව් විදිහටම සර්. වැඩ ගන්න ටිකක්. තුන් දෙනා තුන් විදිහකට ඉගෙන ගන්නකොට පොඩි මෙක්කෙනා අර ගෙදර තියෙන බඩු මුට්ටු වලට ඉංග්‍රීසියෙන් අක්කේ මෙහෙමයි කියන්නේ කියලා අර කුස්සියේ බඩු හිටන් පෙන්නනවා සර්. කවුරු හරි මොකක් හරි ඉල්ලපුවම ඒක ඉංග්‍රීසියෙන් කියනවා. එහෙනම් බොහොම හොඳයි. හොඳයි, බොහොම හොඳයි. එහෙනම් හරි, බොහොම ස්තුතියි අම්ම. වැටි කරගෙන යමු ඉස්සරහට. ස්තුතියි සර්. සර්. ඔව්. සර් මන්දිල්ලි අම්මා කතා කරනවා. ඔව් මන්දිල්ලි. ඔය සර් දැන් මේ බබු බකුර ලියන සර් මේ පොඩ්ඩක් මේ වැස්සක් එනවා. මේ පොඩ්ඩක් අකුණු ගන්න. ඒින්ද මේ පොඩ ක්ලාස් එකේ ඉන්න අමාරුයි දැන් පොඩ්ඩක්. මං තාත්තේ වැඩි ඒකයි වැළුවේ සර්. ලිව් වෙන මේ මුලින් එක බලන්නත් පුළුවනි. අකුණු ටික කම්ප්ලීට් කරන්න එන තියෙන්නේ ඒක කරගන්න. මන්දිත් කී වසරේද? මන්දිත් ඉන්නේ ග්‍රේඩ් 2 එකේ. මෙයා දැන් මොනවා කුරුදේ? 1 එකේ ඉන්නේ සර්. 24 ග්‍රේඩ් 1. ග්‍රේඩ් 1 ඉන්නේ. ලියන අකුරු මොකද්ද දැන් මන්දිත්? W වගුර ලියන්නේ. දැන් අවසානයේ පිටු වෙලා. පන්තිට සම්බන්ධ වෙනකොට අකුරු පුළුවන්කම තිබුණාද? අකුරු සර් සාමාන්‍යයෙන් කියන්නේ පුළුවන් මට පොඩක් අර අකුරු පැටලෙන ගතියක් තිබ්බේ. ඒ කියන්නේ අපි ලියන්න කියලා කිව්වහම ඒ කියන්නේ දැන් එයාට එක පැයක ලියාගෙන යන්න බැහැ. දැන් නම් එහෙම නැහැ. දැන් ලියන්න යනවා. දැන් අර සර් දුන්නාට පස්සේ එයාට එහෙම ලියන්න බැරි ප්‍රශ්නයක් තිබ්බා. පැටලෙන ගතියක් තිබ්බා. දැන් ගැටලුවක් නැහැ. දැන් කරගෙන යනවා. නෑ දැන් ගැටලුවක් නැහැ සර්. දැන් මේ ඇල්ෆබෙට් එක සෙට් වෙන එකම ලියන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙම තනියෙන් ලියුණාට එයාට අහන අහනකොටත් එහෙම ලියන්න පුළුවන්. එහෙනම් ලිස්ට් එකේ මේ සම්පූර්ණම ඇල්ෆබෙට් එක කම්ප්ලීට් කරගෙන ඉඳීවි. හරි. එහෙම වුණොත් කොහොමද කරන්නේ? ෆවුන්ඩේෂන් ටික එකට යනවද? ඊළඟ පස්සේ නිකන් ඉන්නවද? කොහොමද? මේකයි සර් මට දැන් සර් දැන් ෆවුන්ඩේෂන් 2 ක්ලාස් එක යන ඉන්දරනේ. මේ මට සර් ඉන්දරේ ක්ලාස් එක පොඩ්ඩක් ජොයින් වෙන්න අමාරුයි. මෙයාට මේ සිංහල ක්ලාස් එක තියෙනවා. ඒ ටයිම් එකටම තමයි ඉවර වෙන්නේ පටන් ගන්න දෙකම. ඒ හින්දා සර් අලුත් ක්ලාස් එකට ජොයින් වෙන ප්‍රශ්නයක් නෑ නේද? අලුත් ක්ලාස් එකට ජොයින් වුණාට ප්‍රශ්නයක් නෑ. ඒක පටන් ගන්න තව මාසෙකින් විතර. ඉතින් අරකට සම්බන්ධ ඒක රෙකෝඩින්ග්ස් ටික අරගන්න. රෙකෝඩින්ග්ස් ටික අරගෙන ඔයාලා පූර්ව සූදානම් එක ඉන්නකොට කොහොමවත් ලේසි ඉන්නේ. පොත් ඕඩර් කරනවා නම් ඕඩර් කරනවා, අදා ගන්නවා නම් අදාගෙන මූලික පාඩම් ටික අහගෙන රෙකෝඩින්ග්ස් වලින් කරගෙන හිටියහම ඔයාලට ගොඩක් ලේසි අලුත් මන්තික සම්බන්ධ මූලික ඒක උර දාන්න. එතකන් සර් එහෙනම් මම පොත් ටිකත් ඕඩර් කරගෙන පොත් ටිකත් හදාගෙන ඒ ටික කරගන්න. එතකන් තව පේපර්ස් ටිකක් එම තියෙනවා. ගැන පේපර්ස් 60 සෙට් එකක් තියෙනවා. ඒව තියෙනවා. ඒව කර කර ඉන්න මාසෙ.
ලොකුත් නෑ පොට්ටි ඕඩර් කරන එහෙම දානමකින් ඉන්න හරි සර්. ෆවුන්ඩේෂන් වන් වලින් ආදිමෝනිය මම සේරම විස්තර ටික රෙකෝඩින්ග් මොකද එක බුක්ස් ඕඩර් කරන විදිහ ෆවුන්ඩේෂන් 1 එකට දාලා තිබ්බනේ බුක්ස් ඕඩර් කරන විදිහ රෙකෝඩින්ග්ස් ටිකයි ෆවුන්ඩේෂන් 2 ලින්ක් ඔක්කොම දාලා තිබ්බා ඒ බලන්න පිළිවෙලට ඔව් ගෲප් එකේ දාලා තිබ්බා. ආව ලියු වෙන්න දැන් හරි සර් ඔමිෂන් thank you හරි ගුඩ් බයිස් හරි ගුඩ් නෙක්ස්ට් සෙත්මික අපි කතා කළාද? කතා කළා. හිමරු බුද්ධික. අම හිමරු බුද්ධික කී වසරේ දින්නේ? 4 වසරේ ඉන්නේ. දැන් ලියන්නේ කිව් අකුර පී අකුර වෙනකල් ලිව්වා. දැන් අර කිව් අකුර. මේ ඔව් දැන් ලිව්වේ කිව් අකුර අර පහෙන් පහට ලියන්න කියපු එකේ ලිව්වා පී අකුරට වෙනකන්. අකුරු දෙකක් තුනක් වරද්දවුවා. 4 වසරේ හිටියට සර් ඇත්තටම මේ අකුරු දෙක තුනක් විතරයි දැනගෙන හිටියේ ඉස්කෝලේ ගියත්. ඒ කියන්නේ ඉස්කෝලේ අර පොතේ තියෙනකොට පොතේ තියෙන ද එකපාරට අර අකුරු නෙවෙයිනේ සර් කියලා දෙන්නේ. ABCD එහෙම කියලා දෙන්නේ නැහැනේ අර තියෙන දේවලුත් එක්ක. ඇත්තටම ඒ ටික එහෙම කරන් ගියාට අකුරු දැනගෙන හිටියේ නැහැ. සර්ගේ ක්ලාස් එක හින්දා තමයි මේ අකුරු ටික දැන් මේ තරම් දුරට මේ පුරුදු වුනේ. අකුරු දෙකක් තුනක් වරද්දනවා. එතකොට ග්‍රේඩ් 4 විදියට අකුරු ටිකවත් බලු විදියට දැන් එහෙම හරි දැන් කරගන්න ආ මේක තමයි ඉතින් මේ දවස් අර පින්තූර පොතේ වැඩ ටික කරගන්න බැරි වුණා. නැත්තම් ඒ දේවලුත් ඒ කියන්නේ වචනයක්වත් එහෙම දන්නේ නැතුව සර් ඇත්තටම හිටියේ. සර් හින්දා තමයි මේ තරම් දුරට ඇත්තටම ආවේ. ඒ කියන්නේ හවස ඉස්කෝලේ වැඩ තිබ්බත් ඉස්කෝලේ වැඩ දැන් නතර කරලා තමයි සර්ගේ පන්තියට දැන් ජොයින් වුණේ. සර්ගේ පන්ති ඉවර වෙලා ආ ඉස්කෝලේ වැඩ කරලා ඉස්කෝලේ ඇල්ල එද්දි වෙලා යනවා සර්. 4:30 5ට කිට්ටු වෙනවා. ඉතින් ඇත්තටම ඉස්කෝලේ වැඩ පැත්තක දාලා මේ සර්ගේ ක්ලාස් එකේ ඉන්නේ. සර් හින්දා තමයි ඇත්තටම මේ තරම් දුරට හරි ආවේ. සර්ට ඒක පොඩ්ඩක් තමයි. බොහොම ස්තුති. ඉතින් දිගටම වැටි කරගෙන යන්න ඕනේ හිමරු බුද්ධික. හිමරු බුද්ධිකට ගැලපෙන ලෙවල් එක නම් මේක නෙමෙයි. නමුත් අම්මා කැපවීමෙන් මේක කරගෙන යන නිසා ගැටලුවක් නැහැ. ওই විදිහට කරගෙන යන්න. ලෙවල් 1 වල බිගිනර් ලෙවල් තමයි මෙයාට යනවා නම් යන්න තිබුණේ. එහෙම ගියා නම් මේ වෙනකොටම මීට වඩා ටිකක් ඉස්සරහ ඉන්න. කොහොම නමුත් මෙයා වැඩ කරනවා වෙන්නේ නැති. එහෙම ඉතින් මේ ලෙවල් එක තමයි ගැටලුවක් නැහැ. දැන් ඊළඟට ඉවර කරන ෆවුන්ඩේෂන් 2 එකට ගිහලා ඒ ක්‍රම වේදී ඔස්සේ ඉස්සරහට යමු. හරි. එහෙනම් ඔබ වැඩි කරගෙන යන්න. උදේ කියලා ක්ලාස් එකේ අපු ලියන්න ගන්න දැන්. දුව නම් වැඩ ටික ඔක්කොම කරගෙන ඒක වලින් යනවා. දුව ඉන්නවා. හැමදේම කරනවා. අර පොඩි දවස් වල ඉඳන් සර් මෙයාට පොඩ්ඩක් සනීප නැතුව තිබ්බා. ඒ කියන්නේ මේ ඒක හින්දා තමයි මේ ඉස්කෝලේ වැඩ එහෙම වුණත් ඇත්තටම පොඩ්ඩක් මේ ඒ වෙලාවට කරගන්න බැරුව පොඩ්ඩක් හිමීට තමයි කරගෙන ගියේ. ඒක ඉංග්‍රීසි නම් ඇත්තටම අකුරු දෙකක් තුනක් විතරමයි ඇත්තටම ඔය 4 මේ 3 වසරේ අන්තිම වෙනකන් හරි දැනගෙන හිටියේ. ඒ කියන්නේ මහන්සි කරවන්න නැතුව මේ පොඩ්ඩක් සනීප නැහැ සර්. ඒක හින්දා තමයි දැන් නම් වැඩ ටික ඇත්තටම ආසාවෙන් කරගෙන යනවා සර්. මාසයක් වගේ කමාරක් වගේ ඇතුළතදී සැහෙන අකුරු ප්‍රමාණයක් ඉවර කරගෙන වැඩි ටික ආසාවෙන් කරගෙන යනවා. හොඳයි. හා සර්. හොඳයි. බොහොම ස්තුතියි. හිමරුත් වැඩ කරන්න තව ටිකක් වැඩ කරලා ඉක්මනට අපි ඇල්බර්ට් එක යන ෆවුන්ඩේෂන් 2 එකට යමු. හරි කරගෙන යන්න. බොහොම ස්තුතියි. නෙක්ස්ට්. තදේව රන්සිත් අපි කතා කළා. කතා හරි ඉවිලි කතා කළා. උවින්ද කතා කළා. රණසිංහ ගීතුල හෙලෝ සර්. ඔව් මම මෙයා කී වසරේද? සර් මෙයා 2 පන්තියේ ඉස්කෝලේ. දැන් පේපර් 6ම කරා. පින්තූර පාඩ කරන එක කරයි. අකුරු ටිකත් ඔක්කොම ලිලිවයි. ෆවුන්ඩේෂන් 2 එකට මේ ඇඩ් වුණා. කලින් පොඩින් එක බැලුවා. පොත් ඕඩරුත් කරා 2.
බොහොම හොඳයි. හරි ලස්සනට වැඩ ටික කරන්න ඕන ටික කරලා තියෙනවා. බොහොම සතුටුයි. ඒ පීවරෝයි ටික හරියට හොයාගෙන තෝරගෙන බේරෙම ගිහින් හරි තැනක ඉන්න. හරි කියනවා. සර් දැන් ගීතුල කියලා තනියෙන් ලියා ගන්නව නම ඔක්කොම ටික දුන්නේ නැහැ. නමේ පළවෙනි කොටස විතරක් දුන්නා ගීතුල කියලා විතරක් ලියන්න. ඒක දැන් තනියෙන් ලියනවා. තනියෙන් ලියනවා. පන්තියට සම්බන්ධ වෙනකොට මෙයාගේ අකුරු පිළිබඳ දැනීම කොහොමද? තිබුණද අකුරු පිළිබඳ දැනීමක්? සර් කැපිටල් අකුරු 10ක් 15ක් විතර වගේ තමයි. මම ගෙදරින් ඉස්කෝලෙන් නම් කියලා දුන්නේ නැහැ. ගෙදරින් කියලා දීලා දැනගෙන හිටියේ කැපිටල් අකුරු 10ක් 15ක්. දැන් සිම්පල් අකුරු ටික ඔක්කොම දන්නවා. මේ සර් අර දීපු ඩික්ටේෂන් ඒ ඔක්කොම පාඩම් කරගත්ත දැන්. මට පිටාවේ තියෙන රූප ප්‍රමේය දැන් ඉංග්‍රීසියෙන් ඔක්කොම කියන්න දන්නවා. මේ දැන් සර් 2 එකට යන තමයි ෆවුන්ඩේෂන් 2 එකට යන තමයි සර්ගේ රෙකෝඩින් බලක මගේ මේ අර පොඩ්ඩක් හරි අමාරුයි මේ කියලා අවධානයක් නැහැනේ. වෙලාවට මම එඩිට් කරලා ඇඩ්ජස්ට් කරලා බලන්නේ වීඩියෝ මෙයා තියාගෙන. සර් එතකොට වීඩියෝ පහම බලලා තනියමද සර්ගේ ෆවුන්ඩේෂන් 2 එකට එන්න ඕනි සර්? නැත්නම් සර් ආයෙ වෙනම පටන් ගන්නවද ෆවුන්ඩේෂන් 2 ක්ලාස් එකක් මුල ඉඳන්ම? ඔව් ඔයාලා වීඩියෝස් ටික බලාගෙන යන්න. මම කලින් නයිට් කිව්වා ඒ වගේම තමයි. ඔය වීඩියෝස් ටික බලාගෙන යන්න තව මාසිකින් විතර අලුත් ක්ලාස් ටිකක් පටන් ගන්න බලාපොරොත්තු වෙනවා අලුතින්. එතකොට මම ඔයාලා ඉන්න ගෲප්ස් වලින් ලිව් වෙන්න එපා. ෆවුන්ඩේෂන් 1 එකකින් වත් දැන් 2 එකට ගියා නම් 2 එකකින් ලිව් වෙන්න එපා. ගෲප්ස් වල ඉන්න මම ඔයාලා ගෲප්ස් වලට තමයි මම ගන්න තීන්දුව දීලා ඔයාලා දාන්න. ඒක දැම්මම මොසලකා හරින්න එපා. කියවන්න ඕනේ. මම පැහැදිලිව පුළුවන් තරම් සරල කරලා තමයි මගේ අදහස් වලට දෙන්නේ. ඒක කියවන්න. කියවල බලලා අවබෝධයෙන් වැඩ කරන්න. එහෙමයි කියලා ෆවුන්ඩේෂන් 2 පටන් ගන්නවනේ කියලා අර රෙපොලිස් නොබලා ඉන්න එපා. ඒව බලාගෙන යන්න. ඊට පස්සේ මම පටන් ගන්නවා කියලා දැනුම් දුන්නාම ඒ ක්ලාස් එකට ඇවිල්ලා එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. පොත් ටිකක් හරි පළවෙනි රෙකෝඩින් දෙක තුන බලලා තියෙනවා. වැඩේ සිද්ධ වෙන විදිහක් දන්නවා. හරි රිලැක්ස් එකේ අලුත් පන්ති වැඩ කටයුතු කරන්න පුළුවන්. හරි. හරි හරි thank you. හරි හොඳයි. ඔකේ බස්. Next. තුෂිනි සිවමති සර්. ඔව් අම මෙයා කීවතර දෙන්නේ? ආ මෙයා ඉන්නේ සර් දෙක වසරේ. දෙක වසරේ. දැන් කොහොමද මෙයා කීව පළවෙනි අකුරු පහත් ඉවරයි, දෙවෙනි අකුරු පහත් ඉවරයි, තුන්වෙනි අකුරු පහත් කරා. ඒකේ පේපර් එක දුන්නා. ඒකටත් CNC ලකුණු තියෙනවා සර්. දැන් ඉන්නේ P අකුරු. P අකුරු ඉන්නේ. පන්තිර සම්බන්ධ වෙනකොට අකුරු දැනීමක් තිබුණාද? එකක්වත් බෑ සර්. එකක්වත් බැරුව තියෙන දැන් මේ අකුරු ටික සේරම පුළුවන්. වෙන ක්ලාස් එකකට යනවා. මේ ක්ලාස් එකෙත් ඉස්සරහම ඉන්නවා සර්. සමින් අපි හම්බෙලා මාසික ආවරක් විතරද මෙන්න. දැන් මේ වෙනකොට P අකුරු නේ ඉන්නවා කිවි. P අකුරු. ඔව් P අකුරු. ආ එහෙනම් එක්සෑම්ස් තුනක් කරගෙන ඉතුරු අකුරු ටිකත් ඉක්මනට ආවරණය කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් බොහොම හොඳයි. ඔය පොත් ඕඩර් කරගෙනද? ඔව් සර් පොත් ඕඩර් කරා. නේද? කරගෙන යන්න. ඉතින් දැන් P අකුරු exams 3යි. ගෙදරදී තව ටිකක් වැඩිපුර ලියලා ඉක්මන ඉක්මන අකුරු ටික ලියමු. දැන් papers 3ක් කළා කියලා කියන්නේ දැන් අකුරු වල හැඩය පොඩට පුළුවන් මතක ශක්තිය දැන් තියෙනවා. paper 3ක් කළා කියන්නේ ඉක්මනට වැඩ කරලා papers කරන්න පුළුවන් තාක්කට ඇවිල්ලා තියෙනවා. එතකොට අනිත් කලරින් ලුක් අරම ඔක්කොම ටික ඉක්මන ඉක්මන කම්ප්ලීට් කරගන්න. තව සතියක් ටිකක් වගේ ඇතුළත තීව්‍ර කරගන්න පුළුවන්. තුසිනි පැහැදිලි තුසිනි. හරි. එමු කරමු. හොඳයි බොහොම ස්තුතියි. Next. Pamidu. හලෝ සර්. ඔව්. මේ නංගි බබලා රට ඉන්නේ. නංගි දැන් කියනවා කොයිලා විදාරු යවන්න. එයාත් ඇත්තටම සර් සර් ඉන්දලු මේ තරම් අකුරු 24 තුනම ග්‍රේඩ් එකේ ඉන්නේ. ඒ වුණාට සර්ගේ පන්ති ගිහින් නිසා තමයි දරුවෝ මේ විලා කැපවීමෙන් ඇත්තටම දරුවෝට සති දෙකක් ගිය සතියෙන් නම් බැරුණා. එයාට උනේ හැදිලා. අදත් මම මෙහෙ තරම් ආපු ගමන් මුකෝ සර්ගේ පන්ති යන්න ඕන. එහෙම කියලා දැන් යන්නවත් තේ මේ යන්න ඕන කියලා. හරි ඒ කියන්නේ ආසාවෙන් වැඩ ටික කරනවා සර්.
එස් අකුර ඉන්නේ යාලියනේ එස් එකේ ඉන්නේ හරි ආසාවෙන් වැඩ ටික කරනවා කීයම සරදින් ස්කූල් එකේ මේ තුන වසරෙස ඇත්තට මෙයා එහෙත් පන්තියකට දාලා තිබුණා එයා කැමති නැහැ මේ පන්ති යන්න සර්ගේ පන්ති ගොත අදකවද්ද සර්ගේ පන්ති නේද කියලා හැමදේම අහනවා බදාද ලොකුවම කියලා මට වඩා මේ උනන්දු එයාට හරි සතුටුයි දිනංගිට සතුටුයි සර් ගොඩක්ම දැන් දක්ෂයි දරුව හැබැයි තැමතිම්ම මේ මං ළඟ ඉන්න ඕනෙත් නේ සර් යා වැඩි දුක කරනවා මොනවදයි මොනවදයි නේද හරි සතුටුයි එහෙම තමයි ඉන්නේ පොත පොත ඕඩර් කරලා අරන්ද හදාගෙනද තියෙන්නේ ඔව් ඕඩර් කරා සර් ඕඩර් කරලා අරගෙන තියෙන්නේ එතකොට මෙයාට අර papers book එකක් එහෙම තිනවා ඒ වගේම දෙන්න දීලා ඒක දකුණු කියන්නේ papers දැන් කිව්වද එයා paper තව එකයි සර් තියෙනවා තව paper එකක් තියෙනවා අර සර් paper හයෙන් පහක් කරලා ඉවරයි පහක් කරලා තියෙන්නේ. ඔව් පහක් කරලා තියෙන සර්. එනකොට අකුරු පුළුවන්කම තිබුණාද? පන්ති සම්බන්ධ වෙනකොට. කියන්නේ සාමාන්‍ය දැනුම විතරයි තිබුණේ. ආර කිසි දෙයක් ආසාවෙන් කරේ නෑ සර්. නංගිච්ච කියන්නේ ඒක අර සර්ගේ පන්තියට ආවෙන් පස්සේ මම අර උනන්දු වෙම වැඩ ටික කරේ. ආ බොහොම හොඳයි. එහෙනම් ඒ උනන්දු වීම පවිදු තව සතියක් වගේ ඇතුළතදී ඉතුරු අකුරු ටිකක් ඉවර කරන්න දැන් ඒක පේපර් එකෙන් තව තියෙන්නේ. ඉක්මනට අකුරු ටික කරලා ෆවුන්ඩේෂන් 2 යන නැත්තේ. අපි සංකේත කරනවා. බොහොම ස්තුතියි. ආයි. බොහොම ස්තුතියි. ආ, ඔකේ. දැක්ස්. මනිෂා. අපි අනිත් දෙමාපියෝ මේ දරුවන්ට කියලා මේ අකුරු ටික ලියව ගන්න මේ කතා කරන වෙලාවෙත් තව තියෙනවනේ වෙලාව. අපයක් තියෙනවා ප්‍රයම් කරන්නේ නැහැ මම අකුරු ටික ලියන්න දැන් මේ කතා කරන ගමන් දරුවෝ අකුරු ලියන්නේ අකුරු ලියන ගමන් ඔය යාළු කියනේ වහගෙන ඉන්නේ අකුරු ලියන්න ඈ කවුද අපි කතා කරන්නේ මනීෂා ඔව් සර් හරි ඔව් මනීෂා කීවතරද තාම් පෙරපාසසය මනීෂා මේ ලිවිනිත් වගේ ලිවිනි දෙන්නම එක වගේ තියෙනවා ලිවිනිත් පෙරපාසල් මනීෂත් පෙරපාසල් ෆේස් එකත් නිකන් එක වගේ වුණා. හරි මනීෂා ගැන මොනවද කියන්නේ? සර් යත් අකුරු මුකුත් දැනන් හිටියේ නැහැ. දැන් සර් අකුරු මුල් පහ ඉවරයි. සර් යාර ප්‍රශ්නයක් තියෙනවා මේ කැපිටල් ඒ ලියන්න සිම්පල් ඒ ලියන්න කිව්වම ලියන්නේ නැහැ. ඒනට අර මොකක් හරි වචනයක් කිව්වම අකුරු 26 මේ විදිහට ලියන්න පුළුවන් සර්. අර apple කිව්වොත් එහෙම ලියනවා capital a simple a කිව්වොත් ලියා ගන්න නැහැ සර්. ඒ අකුරෙන් වචන and හරි apple හරි එහෙම වචන කීපයක් කිව්වොත් එතකොට එයා එක එක වචනයක්වත් මතක් කරලා ලියනවා සර්. capital කොහෙන් හරි capital e ලියන්න කිව්වට ලියන්නේ නැහැ. elephant කියලා වචනම හරි කිව්වොත් ලියනවා සර්. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒ හින්දා සර් මම පළවෙනි paper එක දුන්නෙත් නැහැ මුල් අකුරු පහ ඉවර කරලා මේ අද f අකුර පටන් ගත්තා. එනකොට මේ අකුරු 26ම අර විදිහට ලියනවා සර්. මම කරි මතක් කරන්න ඕනේ ඒක උඩ තමයි මේ අකුරු ලියන්නේ. ඒ අකුරෙන් අදාළ වචක මොකක් හරි කිව්වහම තමයි ලියන්නේ. එහෙනම් ප්‍රශ්නයක් තියෙනවා කිව්වා. ওই විදිහට තව ටිකක් අපිට කරගෙන යන්න වෙනවා වැඩ කටයුතු. ওই විදිහට කරගෙන යමු. දැන් papers දෙන්න බෑ නම් අකුරු ටික හරි උඹ ටිකක් ලියෝ. තව සතියක් දෙකක් විතර වගේ ලියවලා ඊට පස්සේ අපි මම හරි මුල් ලකුරු පහ කරාට පේපරේ දුන්නේ නැහැ මොකද කැපිටල් ඒ සිම්පල් ඒකම ලියන්න දන්නේ නැහැ නේ අය ඉතින් ඒ නිසා ඔය මොන හරි ක්‍රමයකින් ඔය රාමුව ඇතුලේ තියාගෙන උඹ ටිකක් ඉන්න වෙනවා තව තාම අපිට ලොකු තීරණයක් ගන්න බැහැ මේ සම්බන්ධව කොහොම තියාගෙන ඉන්නේ නේ යාට අර අකුරු ලියන්න දෙනවා අකුරු පොඩ්ඩක් කියලා දෙනවා එයාට මතක හිටින්න නැතුණාට ගැටුවක් නැහැ ඔය විදිහට අපි අතාරිනුතු කරගෙන යන්න ඕනේ මෙයා ඊළඟ ෆවුන්ඩේෂන් 1 එකටත් අපි දාමු ඒ නිසා අනිත් අය වුණා කියලා හදිස්සියෙන් එපා මෙයා අතාරින්නේ නැහැ ඊළඟ ෆවුන්ඩේෂන් බැච් 9 එක පටන් ගන්න ඕනේ මම කියන්නේ. එතකන් ඉඳලා ලොකු දුව ඉන්නවා සර් මේ ලෙවල් 1 එකේ ඉන්න ලොකු දුව. ලොකු දුව බිගිනර් ලෙවල් ඉඳලා ලෙවල් 1 එකට ගියා. බිගිනාවේ අපුවත් බැරුව දැන් ශබ්ද කරලා ලියනම කියවනවනේ දැන් හරි නේද? ඔව් සර්. හතර වසරේ හිටියේ මේ යානම් හෝඩියවත් දන්නේ නැතුව සර් හතර හිටියට හිටියේ.
චූඩි බබා මුකුත්ම දන්න ඇතුවන හිටි දැන් එයා පෙර පාසලින් දල්ල ගන්න පුළුවන් කියලා කියන හතර හිට පෙක්කල මුකුත්ම දන්න ඇතුවන සර් හිටියේ ඉතින් ගොඩාක් සතුටින් සර් දැන් ඉස්කෝලේදී කරලා බැරි වෙලා මේ දැන් ඉන්න තැන ගොඩාක් පින් ඉතින් සර් ඒක තමයි නේද දැන් අහම්බෙන් වගේ ලැබුණ අවස්ථාව හතර අන්න එහෙම සර් වහම්බෙන් මේක තේරුම් නිකන් කළා ආවි ඇවිල්ලා වැඩි කාලයක් ගියේ මාස එකමාරක් ඇතුළත දෙනව හැම දෙයක් උනේ මාස එකමාරක් ඇතුළත මම ටකුරුට් කමෙන් කරන්න ගියා අකුරු ටිකවත් දරුව ඇවිල්ලා අකුරු ටිකත් ඉගෙනගෙන තමයි දැන් ශබ්ද කරලා ලියන්න කියවන්නේ මාස එකමාරක් ඔව් දැන් එයා ආසාවෙන් කරන නංගිට වඩා ආසාවෙන් එයා කරගෙන යනවා සර් වැටි කරගෙන යනවා නැත්තම් ওই අවස්ථාව ලැබුණ නැත්තම් එයා අදටත් අදටත් ඔඩියෝ එකක් දරුව ඔව් දවස් ටෝඩි දන්නේ ඒක තමයි. ඒත් ඉතින් හොඳ වෙලාව. තිද්ද තියෙනවා. ඉතින් හොඳයි. සතුටු යහන ඔබට මේ වගේ දේවල්. අම්මලා තමන් කො සතුටු වෙනවා දෙම අපි වැඩි හිටියවම කො සතුටු වෙනවා. නේ. ඇත්තට මෙතනම හිතන්න දෙයක් තියෙන නේද? ඒ දරුවට ලැබුණ අවස්ථාවේ සම්පූර්ණ වෙනස් වුණා. ඔව් ඇත්තටම සර්. මොකද කලින් පන්තියකට ගිහිල්ලා හෝඩියව දැනගෙන ඉඳලා වනම් ඔන්න මේ වෙනකොට අල්ලගත්තේ කේක සාමාන්‍යයි කිව්වා. ඒක මොකද හෝඩියවත් දන්නේ නැතුව ඉඳලා හතර වසරේ දරුවා හෝඩියවත් දන්නේ නැතුව හිටපු දරුවා මාස එකමාරයි අද හෝඩියත් ඉගෙනගෙනම තමයි ශබ්ද කරලා ලියන්නේ කියවන්නේ යා. ලියන්න කියන්න ඔක්කොම දන්නවා සර්. ලොකුට හිතන්න දෙයක් තියෙන දරක් හිතෙන්. හරි. එහෙනම් ටික හොඳට කරගෙන යන්න. හරි. Vamos tudo. Okay, next. Ouvindo o catar agradável. Ouvindo o intuição. මයික් එක ඔන් කරන්න ඕනේ. සර් ඔවින්දයා කතා කරා. ආ. කවුද කතා කරන්නේ? නෑ නේ. ඔක්කොම කතා කරපුවා. හොඳයි. එයා ඔන්න පොදුවේ දැනුවත් කිරීම ටික අහගන්න හැමෝම. සතුටුයි. ඉතින් අද දෙමාපියොත් එක්ක කතා කරන්න තීරණය කරා කතා කළා. ෆවුන්ඩේෂන් 1 මම උගන්වන්නේ අකුරු ටික විතරයි. ඊට අමතරව පින්තූර පාටද වඩා කියලා දෙනවා. අනිත් විදිහට ගත්තොත් අකුරු ටික විතරයි උගන්වන්නේ. ඒ අකුරු ටික විතරක් උගන්වන එක දරුවන්ගේ දැනුම කොච්චර වර්ධනය වෙලා තියෙනවද? එලකද මත ප්‍රතිවර්ධනය කරගෙන තියෙන විදිහ දෙමපියවන් කො සතුටු වෙනව සතුටු වෙන විදිහ දැක්කා ඇහුවා මටත් සතුටුයි. ඉතින් ඒ විදිහට හොඳට වැඩ කටයුතු ටික කරගෙන යන්න. දැන් මේකේ පොඩ දෙනෙක් දැන් නැහැනේ ෆවුන්ඩේෂන් 2 එකට ගිහිල්ලා දැන් අතරමං වෙලා කොහේ ඉන්නවද දන්නේ යාට ඉන්නේ කියලා නම් කිව්වා. අද එන්න කියලා මං ආයෙ දැනුවත් ක්ලින් කරනවා කියලා. මේ පන්ති තියෙන ඔන්ලයින් මාර්ගගත ක්‍රමයේ හරහන් එතකොට දෙමපියන්ට වර්ධින්න තියෙන ඉඩකඩ වැඩි පැටලෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඉතින් ඒවා එහෙම කරගන්නේ නැතුව හරි විදියට මුලින් කල්පනා කරලා වැඩේ කරන්න. අනිත් කාරණාව තමයි උනන්දුව කියන එක අවම වෙනවා. ඔන්ලයින් ක්ලාස් කරනකොට කොච්චර අපි හිතන් හිටියා කොච්චර අපිට ආසාවක් තිබුණත් ආයි පන්ති යනවා ඒ පන්ති කියලා වැඩ ටික කරනවා කියලා ආසාව උනන්දුව තිබ්බට බෑ. වෙලාවක් නැතිනම් ඒක ටික ටික අඩු වෙලා යනවා. ඒ උනන්දුව අඩු වෙලා යනවා. හරි තීන අවිවේකී භාවයත් එක්ක. ඉතින් හොඳටම මේ ක්‍රමේ ප්‍රතිඵල ලබාගත් අය තමයි කොහොම හරි එල්ලිලා හරි කරගෙන යන්න බලන්නේ. එහෙම නැතුව එහෙම මෙහෙන් එන අය කොහොමත් රැඳිලා හිටින්නේ නැහැ. හරි විදියට වැඩක් කරන්න වෙලාවක්වත් නැති අය. නේ. ඉතින් ඒ නිසා පොඩ්ඩක් එහෙම වැරදුනොත් සතියක් හරි අන්තිර සම්බන්ධ වෙන්න බැරි වුණොත්
ඒක රෙකෝඩින් එකත් බැලුවේ නැත්නම් ආයෙ ඊළඟ සති පන්ති එන්නේ නැහැ. ඒ උනන්දු උමනාව අඩු වෙනවා. දරුවන්ගෙත් එහෙම වෙනවා. දෙමාපියන්ගෙත් එහෙම වෙනවා. ඉතින් එහෙම නොවි අකන්නෝ මේ වැඩ කටයුතු කරගෙන ගියෝ. අර මං කිව්වා වගේ මෙයාලා එක දෙක වසරේ ඉති ග්‍රේඩ් 5 6 වල ඉගෙන ගන්න ඔයාලට ඇස් දෙකම බලන්න පුළුවන්. පහ වසරේ YouTube එකේ රෙකෝඩින්ග් තියෙනවා. ඔයාලට මම කියන්නේ ඇත්තද නැත්තද කියලා බලන්න ඔයාලා වගේ YouTube එකේ Facebook group එකේ ඒ වගේ ඉන්නේ වගේ මොනවද තියෙනවා බලන්න. පහ වසරේ වීඩියෝ සරගෙන බලන්න මේ වගේ ඉන්නේ එක වසරේ දෙක වසරේ ළම. පහ වසරේ ළම ඉන්නේ. ඉතින් අන්න ඒ විදිහට ඔයාලටත් මේ තියපු අඩිතාලම ඉස්සරහට අරගෙන යන්න පුළුවන්. ඉතින් අර මම කියන විදිහට මෙතන ඉන්නවා අද ඇවිල්ලා තියෙනවා ළමයි 12ක්. ගිය සතියේ එච්චරවත් හිටියේ නැහැ මම හිතුවේ 3 දිනක් වගේ හිටි. දැන් මේ ලෙවල් එක අවසන් කරන්න කාලේ හරි කියලා. කොහොම නමුත් ෆවුන්ඩේෂන් 2 එකට යන්න සූදානමින් ඉන්නවා නම් දැන් දන්නවා මගේ දරුවා අවසාන අකුරු ටිකේ ඉන්නේ ෆවුන්ඩේෂන් 2 යන්න පුළුවන් කියලා. ඒයාලට මම ෆවුන්ඩේෂන් 1 අධ්‍යයන කණ්ඩායමට දාලා තියෙනවා. ෆවුන්ඩේෂන් 2 ගෲප් එකට යන්නේ කොහොමද? රෙකෝඩින්ග්ස් මොනවද? බුක්ස් වීඩියෝ එක මොකක්ද කියලා. එයාල කරන්න ඕනේ බුක්ස් වීඩියෝ එක බලන්න. තියෙන ලින්ක් එකෙන් ෆවුන්ඩේෂන් 2 ගෲප් එකට යන්න. ගියාම ඔයාලව ඒ ෆවුන්ඩේෂන් 2 කියන නම තියෙන ගෲප් එකේ ඉන්නවා. ඒකට හැම ඉරිදාම හතරහමාරට ලින්ක් එකක් එනවා. ඔයාල ඒ වගේ පන්තිර සම්බන්ධ වෙන්න අවශ්‍ය නැහැ. ඔයාලට ඒවල තියෙන රෙකෝඩින්ග්ස් ටික තියෙනවා. ඒකේ එකටම බුක්ස් වීඩියෝ එක බලලා පළවෙනි රෙකෝඩින්ග් එකෙත් පොත් පිළිබඳ හඳුන්වලා දෙනවා. මූලික රෙකෝඩින්ග්ස් එක දෙක බලලා අවබෝධය ගන්න ඒ ලෙවල් එක මොකක්ද. ඒකේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ කොහොමද? පොත් ටික ඕඩර් කරගන්නයි ඕඩර් කරගන්න. ওই වැඩ කටයුතු ටික කරගන්න පුළුවන් එතනම සතියක් එකමාරක් යනවා. ඒ වැඩ කටයුතු ටික කරගෙන නිමානුව රෙකෝඩින්ග් එක එක බලන්න. යන පන්තියට දුවන කොච්චර ගිහිල්ලා ඉල්ලනවා වගේ දුවන්න ලෑස්ති වෙන්න එපා. ඊමීට එක එක රෙකෝඩින්ග් එක රෙකෝඩින්ග් එකක් බලලා ඒකේ හෝම්වර්ක් කරලා හදිසි වෙන්න එපා. මොකද ඔයාලට ඒකට යන්න බැරි වුණාත් ආයෙ ක්ලාස් එකක් කොහොමවත් ස්ටාර්ට් වෙනවා මේ මාසෙ. ඒකට යන්න පුළුවන්. නමුත් රෙකෝඩින් නොබලින් ඉන්න එකක් බලලා ඔහොම එකින් එක කරගෙන යන්න හිමීට ඉස්සර. මොකද මේ දරුවෝ දැන් සතියේ එක දවසක් මගේ පන්තියට එන්න දැන් හුරු වෙලා නැති තියෙන්නේ. දවස් 6ක් පන්තියට ආවා. ඒ නිසා සතියේ එක දවසක් මාව වීඩියෝ එකකින් හරි හම්බ කරලා දෙන්න. ෆවුන්ඩේෂන් 2 එකේ ඉන්න. එහෙම නුණ ගමන් මේ ධාමී කැඩෙනවා. මේ ગેප් එකක් ඇති වෙන එක මොනොත් දරුවන්ගේ උනන්දු උත්සාහය තවම වෙනවා. ඒ නිසා දැන් මේ ලෙවල් එකට ඇවිල්ලා ඉගෙන ගන්න දේකුත් නැහැනේ. ඒ නිසා මේකට ඇවිල්ලා වැඩකුත් නැහැ. මේකට එන්න ඕනේ නැහැ ආයේ. ෆවුන්ඩේෂන් 2 යන සුදුසුයි. මම නෙමෙයි උපදෙස් දෙන්නේ. තාම ওই ලිවිනිලා වගේ තවත් චූටි දරුවෙක් හම්බුණා එයාලට. මේ විදිහට යනකොට අපි හම්බිනවා ෆවුන්ඩේෂන් 1 බැච් 9 කණ්ඩායම. අන්න ඒ 9 කණ්ඩායමේදී මෙයාලව ඒකටත් සම්බන්ධ කරන්න පුළුවන්. හරිද? මෙයාලා මේ පාර ෆවුන්ඩේෂන් 1 එක අවසන් කරන්නේ නැහැ. එයාලට කාලය අවශ්‍යයි. තව කාලය අවශ්‍යයි. එහෙම වුණොත් එයාලට දැන් ඉන්නේ කීප දෙනයි 4ක් 5ක් වගේ ඉන්නේ. ලබන සතිය නිමානු දීලා ඊළඟ සතිය තමයි මං ආයෙ පන්ති දෙන්නේ. හරිද? එතකොට ගෙදරදී අකුරු ටිකක් ලියවලා තියන්න. ඇවිල්ලා මං ආයෙ බලනවා කොහොමද කොයි අකුරේද ඉන්නේ කියලා. ලිවිනිලාට පැහැදිලිද? ලිවිනිලානේ ඉන්නේ දැන්. පැහැදිලිද? පැහැදිලිද? ලබන සතියේ පන්ති නිමානු දීලා එයාලට ඊළඟ සතියේ ආයෙ එනවා ඇවිල්ලා බලනවා කොයි හැරේද ඉන්නේ කියලා. ඒ වෙනකොටත් මෙයාලා තාම අකුරු ටික ඉවර කරලා නැහැ. අන්න ඊට පස්සේ ඩේට් එක දෙන්න පුළුවන් ෆවුන්ඩේෂන් 1 බැච් 9 පටන් ගන්න කවද්ද කියලා ඩේට් එක දුන්නාම ඒකට ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. පැහැදිලි ලබන සතිය පන්ති නෑ. මෙයාලට කාලය තමයි යූනි දැන් මම ක්‍රමවේදය කියලා දීලානේ තියෙන්නේ. කොහොමද අකුරු ලියවන්නේ? කොහොමද පේපර් කරවන්නේ? ඒ ඔක්කොම කියලා දීලානේ තියෙන්නේ. දැන් ගෙදරදී කරවන්න පුළුවන්. ඔන්න ආයෙත් දවස් 14ක් දුන්නා. මම ඉන්නේ ප්‍රගතිය බලන්න. හොඳට මතක තියාගන්න. ඒක ලබන සතියේ නෙමෙයි ඉඳන් තියෙන්නේ මම ආයෙ එන්නේ ප්‍රගතිය බලන්න. හොඳයි අපි යමු ඉදිරි වැඩ කරන්න. මම හැමෝටම උපදෙස් දීලා ඉන්නේ කොහොමද වැඩ කරන්නේ කියලා. දැන් තවම ඉස් අපුරේ අවසානයේ කිට්ටුලා ඉන්නයි එහෙම ගැටලුවනේ වැඩ කටයුතු කොහොම කරගෙන යන්න ඉවර වෙන දවසේ ෆවුන්ඩේෂන් 2 එකට යන්න. හොඳයි. දැන් ගමු now you can take y 41g 41g පොත් ටික ගමු poems books ටික.
can you see the screen? Screen එක පේනවද? පේනවද සර්? මට මතක හිටියට pain pain කරා. I am a little teapot. I am a little teapot තමයි අපි කළේ. කවුද දැන් කියන්නේ? කියන්නත් ලෑස්ති වෙනවා. කියන්න කවුද කියන්නේ? Yes, my නියමයි ලිවිනි. වෙරි ගුඩ් නා. ලිවිනි වෙරි ගුඩ්. අයි ලස්සනයි. ඇක්ට් කර කරත් තිබලා තිබුණා. පොඩි ඩාන්ස් එකක් අදත් තිබලා තිබුණා. හරි. එහෙනම් මේ මෙතන දාන්න 10න් ලකුණු ගන්න දාලා ඉන්සර්ට් කරලා ලොකු කරෙක්ෂන් මාක්යක් දාලා වෙරි ගුඩ් කියලා දාලා ස්ටාර්ස් තුනක් පේස්ට් කරලා දෙන්න. අයි බලමු අපිට කියවන්න පුළුවන් තව පොයින්ට් එකක් තියෙනවද කියලා මෙතනින් ඉදිරියට. දැන් ලකුණු ගන්න දාන්න. කරපුවයි හැමෝම කරන්නේ නැහැ නේ මේ පොයම් එක පොයම් ඇක්ටිවිටි එක ඒ කරපුවයි දාන්න ලකුණු ගන්න I see the moon sis අවසාන පොයම් එක තමයි ආයේ තියෙන්නේ ටිකක් ලේසි එකට පුංචි දරුවන්ට books and pencils books and pencils ඒක පොඩි ස්කූල් තින්ක්ස් වගේ තියෙන එක. මේ අවසානයේ කීක. එතකොට පොයින්ට්ස් බුක් එක අපි ඔක්කොම අවසන් කරනවා. අනිත් පොයින්ට්ස් ටික තාම ඉතින් බෑ. ඉතින් මේ ටික කරගත්තාම ඇති. මෙන්න මේ පොයින්ට් එක තමයි next week form එක. එතකොට පොයින්ට් බුක් එකත් අවසානයි. හොම්බුක් දා. කරලා දින 3 දිනයි බලමු අපි කවුද කියලා. අනේ එක්කෙන ලිවිලි විතරයි. ලිවිලි විතරයි කරලා තියෙන්නේ. ඔකේ ලිවිලි. Very good. සර් yes සර් මේ මම සෙට් මියගේ අම්මා මේ මට U අකුරේ ඉඳන් අර පික්චර්ස් ටික කලර් කරන්න දෙන්න F මොනා කුරින්ද දමෝනි යුව කුරින්ද ලෙස ආයුව ප්‍රගන්න හන්නෙක්ස්ලා හරි සර් වි හරි සර් වි හරි සර් ඩබ්ලිව් හරි සර් ඩබ්ලිව් හරි සර් එක්ස් හරි සර් x හරිද චුට්ටක් හරි සර් වයි හරි සර් වයි හරි සර් එන්න හරි සර් is it
හරි සර් තැන්කියු. That's all. එච්චරයි තියෙන්නේ. හරි. දැන් එහෙනම් පැහැදිලි ඇති මම කරපු දැනුවත් කිරීම ටික ලබන සතියේ පන්තියේ නෑ. ආයේ එන්නේ මම ඊළඟ සතියේ ඒනකොට අඩුවෙන් වැඩ කරලා අඩු පහළ මට්ටමින් යන අය අකුරු පහක් විතර ඉස්සරහට ඇවිල්ලා දිවි. සහ ඒ වෙනකොට ෆවුන්ඩේෂන් 2 වෙනට යන්න සූදානම් වෙන කීප දෙනෙක් තවත් ඉඳීවි. එයාලත් ඒ මම කියපු විදිහට ෆවුන්ඩේෂන් 2 එකේ රෙකෝඩිස් එහෙම බලලා සූදානම් වෙමින් ඉන්න බැච් ෆවුන්ඩේෂන් 2 බැච් 8 එකට අලුතෙන් සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙනම් ඔයාලට මොනවා හරි ගැටලු තියෙනවා ඔයාලේ ගෲප්ස් වලට යොමු කරලා මගෙන් පිළිතුරු ලබා ගන්න පුළුවන්. නැත්නම් මට පෞද්ගලික වාරි මැසේජ් එකක් දාන්න. මම කියන්න තියෙන්නේ නැවත නැවතම අවධානයෙන් අවබෝධයෙන් වැඩ කරන්න. තියෙන තැනකදී ගැප් එකක් තියාගන්න එපා. මගේ ප්‍රෝග්‍රෑම් සිකින් එකට සම්බන්ධ වී ඉහළට කරගෙන යන්න. හොඳයි. එහෙනම් I'm going to stop this class for today. Hope to meet you at another day. වෙන දවසක හම්බු. එහෙනම් everyone, goodbye. God bless you. Thank you. Thank you. Thank you. Okay, welcome. Thank you, sir.